සුබ දවසක් අපේ හැමෝටම. 13 වසර පුතේ ඔයාලගේ අපි ඔන්ලයින් කරගෙන යන වැඩ කලාවේ තවත් දවසක් නොදැනුවත්වම නේද අපි සැලකිය යුතු පාඩම් ප්‍රමාණයකුත් කරගන්න හැකියාව තියෙන හරි පහසු නැත්නම් එකම මට්ටමින් බේරගන්න පාඩම් කීපයක් පුතේ අපි ඔන්ලයින් කරගෙන යන වෙලාවක ඉතින් පෘෂ්ටිකාතතියේ කලාපයේ අගට බර වෙන්න නැත්නම් පාඩම් පුතේ ඉවරන පැත්තට කිට්ට වෙන විදියට ප්ලෑන් වෙන දවසක් හරි. ඉතින් අද දවසේ අපි මේ කාරණාවල ගොඩනැගීම් ටික කරලා ඉවර වෙද්දි පුතේ මං චූටක් කියන්නම් කොහොමද මේකේ අද දවසේ පන්ති ආරමුණු පුතේ මූලිකව කතා කරොත් ඔගොල්ලන්ගේ පේසුරු ප්‍රශ්න නැත්නම් අපි ගිය සති 3ට අදාළ ගොඩනගපු දේවල් වල චුට්ට චුට්ට එකතු වෙච්ච පේසුරු ප්‍රශ්න ප්‍රමාණය තියෙනවා. ඉතින් ඒවල සාකච්ඡාවක් මං ගන්නවා මුලින්මම. ඒ අතරතුර පුතේ ඊට පස්සේ අපේ ටියුට් එකේ ඔගොල්ලෝ අමාරුයි කියලා ගොඩනගපු සහ මම විසින් තීරණය කරපු හරි තවදුරටත් ගැටලුකාරී ප්‍රශ්න කිහිපයක් නිබන්ධනයේ සාකච්ඡා කරලා පාඩමේ අවසාන තීරයක අද දවසේ ගොඩනගන්න ලොකු ට්‍රයි එකක් දෙනවා බලමුවා. සැලකිලි පේසු ප්‍රශ්න වාණේකුත් තියෙන නිසා අපි ඉක්මනට වැඩේ ගමු. පුතේ අද දවසේ වැඩේ ප්‍රතිඵලයක් තියෙන්නේ ඔයා මේ ගොඩනගෙන ගණනයන් ටික හරියට කරලා තිබ්බොත් විතරයි. ඒ හැර මම මේ කතා කරන ෆේස්බුක් සාකච්ඡාව ඔහේ පොතේ ලියාගෙන නේද සමරණ තරම් ඔබ පුතේ මෝඩෙක් නෙමෙයි කියලා මම හිතනවා විශ්වාස කරනවා. ඒක නිසා ඇත්තම කතාව නේ පුතේ. ඉතින් ඒ දෙන ගෙදර වැඩ ගණන් වල දේවල් තනියම ගොඩනගලා බැරි දෙයක් බේර ගැනීම තමයි ඒ ළමයිගේ අපි අපේක්ෂා කරන්නේ. නැත්තම් එක්සෑම් යන දවසට වට පණ නෑ පුතේ. හරි. ඒක නිසා එක්සෑම් යන දවසට පණ ගන්න කියන දේ කරන්න අපේ පන්ති වල දරුවෝ ඉතින් කියන දේ කරනවා. නමුත් කලාතුරකින් ඒක නොකරන තැනකට දෙකකට තමයි මම මේ කතා කරේ. හරි. ඉතින් එහෙම ළමෙක්වත් පුතේ නොඉන්න ඕන. ඉතින් බහුතරයක් 100ම ඔගොල්ලෝම දන්නවා අපේ පන්තිල දරුවන්ගෙන් 100ට කෙලින්ම 90 95 පුතේ වැඩ කරන පිරිසක් ඉන්නේ මෙතන. නේද? ඉතින් කලාතුරකින් ළමෙක් එහෙම වෙන්නේ නැහැ. ඉතින් එයා වෙනුවෙන් තමයි මම මේ කතා කරේ. ඉතින් එහෙම වෙන්න යන්න එපා. හරි. ටියුට් එකේ මේ මෙපේස්රු වල ඔගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න වල පුතේ මුලින්ම විමසලා තියෙනවා ප්‍රශ්න අංක 2 බලන් දෙවෙනි ප්‍රශ්නේ. සමහර ප්‍රශ්න වල චුටි චුටි අර්බුද තියෙනවා මේකේ. ඔය පේසුරු පොත් කලාවේ පුතේ ඔය අන්තිම හරියට බර වෙද්දි මේ ටිකක් ප්‍රශ්න වල දෝෂ වැඩි. හරි. ඒ දෙවලුත් හදාගෙන යා. ඉතින් මේකේ දෙවෙනි ප්‍රශ්නෙත් එහෙම දෝෂයක් තියෙනවා. අපි ඒක බේරගෙන පුතේ වැඩේ පටන් ගමු. මුලින්ම කියලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අභ්‍යන්තරය R1 සහ R2 වන A සහ B වීදුරු කේශකනල දෙකක් රූප වෙන්න ඇති අයුරු C නම් සිහින් නලයකට සම්බන්ධ කොට ඇත. I කියනවා B නලයේ උඩු කෙළවර ඇවුරුම් කර ඇත. හරි. B නලයේ උඩු කෙළවර ඇවුරුම් කරලා තියෙන්නේ කියලා. ඒතර මේකට අදාළ රූපය ඇඳගත්තු පුතේ B නලයට තමයි R2 අරේ උරුමා. එහෙම හැඩයක් තියෙනවා. ඒ කියන්නේ එතකොට නල දෙකේ අර හැඩ දෙක මාරු වෙන්න ඕන පුතේ. A තින්නේ දකුණු පැත්තේ හදාගන්න. B තින්නේ කොහෙද? වම් මත පැත්තේ. ඒ කියන්නේ වහලා තියෙන සීල් කරලා තියෙන B එයාගේ අරය මොඩිෆයි කරගන්න R2 වලට. හරි. කියවගෙන යමුකෝ. නල දෙකෙහි ජල මට්ටම් සමාන වන තෙක් කැපිටල් A නලයේ පෘෂ්ඨිකාතයේ T වන ජලයක් වක් කරනු ලැබේ කියලා තිනවා. වීදුරු සහ ජලය අතර ස්පර්ශ කෝණය 0 නම් වායුකල පීඩනයේ 5 නම් කේශික නලය තුල පවත්වා ගත හැකි උපරිම පීඩනය ගානේ අපේක්ෂා කරනවා. රයිට්. මෙතනට අදාළ ඔහුතේ මං චූටක් රූපයක් අඳින්නම්. මෙන්න අදාළ කේශික නලය. ඒගොල්ල මේ පැත්ත තමයි සම්පූර්ණයෙන් වහලා තිනවයි කියලා කතා කරන්නේ. මම මේ කේශික නලය චුට්ටක් මහත රැඳා නැත්නම් ඕකට අදාළ කාරණා ටික පෙන්වන්න බෑනේ. එතකොට මේ පැත්තෙත් පුතේ කේශික නලයක් විය යුතුයි. මොකද කේශික නලවල අරයන් තමයි ඒගොල්ලෝ R1 R2 කියලා දීලා තිබ්බේ. හරි. කේශික නලවල අරයන් තමයි එයාලා R1 සහ R2 කියලා ගොඩනගලා තියෙන්නේ. ඉතින් මේ පැත්ත විවෘතයි. අරයන් දෙකක් බව පෙන්වන්නයි පුතේ සයිස් දෙකකින් ඇන්දේ. ඒ හැර මේ දෙකම කේශිකයි. එතකොට මෙයාගේ තුල හිර කරන්න පුළුවන් ඒගොල්ලෝ විමසලා තියෙන්නේ. හරි. කොහොමද ඒක අහලා තියෙන්නේ ස්පර්ශ කෝණ 0 නම් වායුගල පීඩනේ 5 නම් කේශික නලය තුල පවත්වා ගත හැකි උපරිම පීඩනය. ඉතින් මෙතන උපරිම ප්‍රෙෂර් එකක් එද්දි පුතේ අපි ළමයි දන්නවා මෙතන මාවකේ පීඩනනේ මෙන්න මේ විදිහට අර්ධගෝලාකාර හැඩයක් සාදවේ. නේද? ඔව්. ඒ විතරක් නෙමෙයි මෙයාගෙත් ඉතින් උපරිම ජල කඳ දාද්දි පුතේ ඒකෙත් අර කේශික උද්ගමනයත් එක්ක ගොඩනගෙන නේද? කාරණා බිහි වෙලා මෙයාගේ ජල කඳත් මේ ආකාරයේ වෙනවා. ඉතින් මෙතනට අදාළ අරය ළමයි R2. මෙතනට අදාළ අරය පුතේ සිම්පල් R1 බවට පත් වෙන ඔහු ඉන්න. මේගොල්ලොන්ගේ මෙතන රූපේ මම බැලුවේ උසක් ගැන කිසි සඳහනක් කියවිලා නැහැ.
දෙකම එකම මට්ටමේ ඉන්න විදිහට අපිට සලකන්න වෙන්නේ. උත්තරලා පුතේ කිසිම උසක් ගැන සඳහන් නැහැ. මෙයා එක මට්ටමේ ඉන්න විදිහට අපි කාරණා හදන්දර ටික බේරගන්න යමුවා. නැත්තම් එතන ප්‍රශ්නයක් වෙනවා. එතන ගානේ අඩුපාඩුවක් වගේ ගතියකුත් කියලා හිතෙනවා. ඒ ගැන කතා කරලා නැති එක. රයිට්. ආගන්න අපේ කට්ටිය. පුතේ මෙතන පීඩනය. මට කතා කරන්න පුළුවන් එයා ඇවිල්ලා කවුද වායුගොල්ලේ පීඩනේ පී නෝට් බෝඩට පත් වෙනවා. ෆයි නේ. එයාලගේ වායුගොල්ලේ පීඩනේ දීලා තින් පුතේ ඒ ගානේ ෆයි කියලා. ඊට පස්සේ වෙන්නේ මෙතනට අදාළ පීඩනය. ඔව් මෙතන array තමයි ළමයි R1 වෙන්නේ පුතේ. එහා පැත්තේ array තමයි R2 වෙන්නේ. මෙයාට අදාළ array තමයි එයාලා R1 කියලා ලේබල් කරලා තියෙන්නේ. මෙතනට අදාළ array තමයි අපි මේ ලියපු R2 බවට පත් වෙන්නේ. ඔන්නෝම අරයන් දෙක. එතකොට මෙයාගේ මාවකේ යට තන ප්‍රෙෂර් එක අපිට ගොඩන ගන්න පුළුවන්. එයා ඇවිල්ලා 5 මීට වඩා අඩුයි කොච්චරක්ද ඍණ 2 තීබෙදීම R1 ප්‍රමාණයක පාතනයක් තියෙනවා. හරි නේද? 5 ඍණ 2 තීබෙදීම R1 ප්‍රමාණයක පාතනයක් තියෙනවා. මොකද කියන්නේ? එයාගේ පීඩනය මෙතන පීඩනය සමානයි පුතේ. මොකද ද්‍රවය තුලින් එකම තිරස් මට්ටමේ පීඩන සමානයි. ඒ නිසා මෙන්න මේ ලක්ෂයේ පීඩනයත් කවුරු බවට පත් වෙන්න ඕනද? 5 ඍණ 2 තීබෙදීම R1 බවට පත් වෙන්න ඕන. හරි නේද? මෙන්න මේ විදිහට අපිට පීඩනයන් ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙන්න ඉහළ කෙළවරේ නැත්නම් මෙතනට වඩා උඩ තැන පීඩනය තමයි පුතේ යාලා විමසන්නේ. ඒක මම P in කියලා දාගන්න බලන්න. එහා පැත්තේ තියෙන පීඩනය අපි මේ පැත්තට අරගෙන ගියා. මෙයා 5 y ගොල්ල පීඩනය නම් ඊට වඩා මෙයා පුතේ 2 t බෙදීම R1 ප්‍රමාණයක් අඩුයි. මොකද මෙතන තියෙන්නේ ද්‍රව ජලයනේ නේද? ඒක නිසා අර සබන් පෙන බබුළු වගේ කේස් නෑ. ඒක නිසා ළමයි මෙයාගේ සමීකරණයේ පීඩන අන්තරේ 2 t බෙදීම මාර්ගෙන් අපිට ගත හැකි. ඊට පස්සේ එකම තිරස් මට්ටමේ පීඩන සමාන නිසා මෙයා 5 ඍණ 2 t බෙදීම R1 නම් මෙතනත් 5 ඍණ 2 t බෙදීම R1. මොකද කියන්නේ පුතේ? උඩ තියෙන අහවල් පීඩනයකට වඩා මේ මාවකේ නිසා ගොඩනැගෙන 2 t බෙදීම R2 අඩු වුණාම ප්‍රශේක මේක නම් උඩ පීඩනය වැඩි මාවකේ යට පීඩනය අඩුයි. හරි නේද? මෙයාගෙන් බිහිවන වෘත්තයේ පැත්ත ගෝලයේ පැත්තේ ප්‍රශේක වැඩි මේ පැත්තේ ප්‍රශේක අඩුයි. පුතේ එහෙනම් මට කියන්නේ පීඩනය අඩු වුණාමගේ මේක නම් උඩ පීඩනය ගන්නේ නේද? මෙයාට පීඩන අඩු වීම එකතු කරමු. එකගයි නේද? පීඩනය අඩු වුණාමගේ මේක නම් පුතේ නේද? එහෙනම් උඩ පීඩනය ගන්න මේ ප්‍රශේකට පීඩන අන්තරේ එකතු කිරීමක් කරමු. බොහොම සරලයි යා. ඒක නිසා මෙයාගේ ගාන විමසන P internal නැත්නම් ඇතුළේ තියෙන හිර වෙච්ච ප්‍රශේක ගන්න මෙන්න මේ වරහනට එකතු කරන්න 2 t බෙදීම R2 ප්‍රමාණය. සමේ වරහන ඇවිල්ලා 5 ඍණ 2 t බෙදීම R1 ධන පුතේ 2 t බෙදීම R2 තැන්ටපත් වෙනවා. ඒතර 5 ඍණ 2 t බෙදීම R1 ධන 2 t බෙදීම R2 ලෙස මෙයා එකම මට්ටමක ඉන්නවා නම් පුතේ අපිට හතර උත්තරේ මොඩිෆයි කරලා ගන්න වෙනවා. ඉතින් අපි ඒ ගාන අපතේ නොයව හදන්න පුළුවන් මට්ටමකින් ගාන බේරගත්තා. හරිනේ ළමයිනේ. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලන් පුතේ, ඔයාල විමසලා තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රශ්න අංක 5. කියමු. පස්වෙනි ප්‍රශ්නේ යුට්ටක් තියන් ඒක පෘෂ්ඨික ශක්තිය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක පුතේ අපි අද දවසේ අන්තිම තීරිකයල්ල කතා කරාම ඔයාට ගොඩනගන්න හැකියිය. සෑහෙන විශ්වාසයක් තියාගන්න ඒක බොහොම පහසු ප්‍රශ්නයක් බවට පත් වේ. ඒක චූට්ටක් තියන්න. ප්‍රශ්න අංක 6 මං ගන්නම්. ඒකේ කියලා තියෙන සිද්ධිය බලන්න. සිහින් වීදුරු නලයක එක් කෙළවරක් රූපේ දැක්වෙන ආකාරයට සබම් බුබුලක් සෑදී ඇත. x ලක්ෂ්‍ය ඔස්සේ පීඩන වෙනස් වීම p වඩාත් හොඳින් නිරූපණය පහත කිනම් ප්‍රස්තාරයෙන්ද කියලා අහලා තියෙනවා. ළමයිනේ 6 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙතන තියෙනවා පුතේ සිහින් නලයක්. ඔක ඔය විදියටයි. ඊපස්සේ මෙතන හැදිලා තියෙනවා සබන් පෙන බුබුලක් හරි ඔන්න ඔය මොකක් හරි ආකාරයකක්. එයාලා ඒ ඉඳන් කවුරු දක්වාද x දක්වා පීඩන විචලනය ගැන උනන්දු වෙලා තියෙනවා. හරි. a සිට x දක්වා පීඩන විචලනය ගැන එයාලු උනන්දු වෙලා තියෙන x ලක්ෂය වෙන මේ පැත්තේ තියෙයි. ඉතින් අපෙන් අහලා තියෙන්නේ a ඉඳන් x ට යනකම් පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියන කතාවයි. හරි. a ඉඳන් x ට යනකම් පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියන සිද්ධිය ගානේ බලාපොරොත්තු වෙනවා. කියන් තින් මෙච්චරයි. මේක ප්‍රෙෂර් එක දුරත් එක්ක ගොඩනගෙන ප්‍රස්ථාරයක්. හරි. ඉතින් මේ ප්‍රස්ථාරය පුතේ ඔයාලට දැනෙනවද? මෙන්න මේ ඇතුලේ කලාපයේ තියෙන තනි එක වාතයක් නැත්නම් තනි එක වායු ව්‍යුහයක්. ඒ නිසා සබන් බෝලයක් ඇතුලේ හිටියාද නලයේ ඇතුලේ හිටියාද අදාළ නැහැ. මේක තනි එක පුතේ බොඩි එකක්. වායු ව්‍යුහයක් බවට පත් වෙනවා. ඒතර මේක තනි එක වායු කලාපයක් නම් මොකද කියන්නේ තින් පුතේ? මේ තනි කලාපය තුල වාතයේ පීඩනය ෆික්ස් අගයක්, නියත අගයක්.
එනිසා අපි මෙන්න මෙතනින් කඩිරක් දාගත්තොත් පුතේ ඔතන්ට වෙනකම් මෙයාගේ පීඩනය තනි එක නියත පීඩනයක් බවට පත් වෙන්න ඕන. ඒක නිසා එයාගේ ප්‍රෙෂර් එක පුතේ මෙන්න මේ ආකාරයේ තනි පීඩනයක් බවට පත් වෙනවා. ඒක ෆ්ලැට් ලයින් එකක්. හරි? දැන් කතන්දරේ මේ බුබුලෙන් පස්සේ මොකද වෙන්නේ? ඔව්. ඉතින් අපි හැමෝම දන්නවනේ බුබුල තුල පුතේ පීඩනේ වැඩිනේ. ඉතින් මෙයාගේ ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි, එළියට ගිය සැනින් ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒක නිසා සැබෑ ලෙස මෙතන ප්‍රස්ථාරයේ හරියටම අදිනවා නම් පුතේ මේක මේ සබන් පෙන බුබුලක්නේ. එතකොට අර ඉක්මනට හරි අර ලොකු දුරත් එක්ක ගෙවීම් නැතුව පුතේ හරියටම ප්‍රස්ථාර අදිනවා නම් මම නම් අදින්නේ ඉක්මනටම පීඩනය අඩු වෙලා අඩු පීඩනයක එයා නැවතත් නියත වෙන්න ඕන. ඉතින් මේ කිට්ටුවෙන් යන උත්තරයක් ලෙස පුතේ මං හිතන්නේ අපිට ගන්න තියෙන අංශයකට ගන්න හැකියාවක් තියෙන්නේ ප්‍රශ්න අංක 5. හරි? 6ට අපි 5 තමයි ගන්න වෙන්නේ. මේගොල්ලෝ දීලා තියෙන වෙනස් උත්තරයද දන්නේ නැහැ පුතේ. පොඩ්ඩක් බලමු. පෘෂ්ඨිකාවතී 6ට 5 නේද? හරි. ඒක අපිට මෙතන බේර ගන්න පුළුවන්. ඒක නිසා 5 වෙනි ප්‍රශ්න උත්තරේ මම මෙතනදී answer එකට ගන්නම්. මෙතන මේ ෂණික අඩුවක් පෙන්වනවා නම් හොඳයි පුතේ. මොකද සමන් පෙන බුබුලක් කියන්නේ ලොකු gap එකක් තියෙන, දුරක් තියෙන, ඝනකමක් තියෙන එකක් නෙමෙයි නේද? ඒක නිසා ඒක ෂණිකට පෙන්වනවා. හරි. ඔයාට ඕනම නම් මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මෙයාගේ මෙයාගේ අතර ගොඩනගෙන මේ පීඩන අන්තරය පුතේ gap එකට ලියන්න පුළුවන්. ඒක 4T බෙදීම මෙයාගේ මාවකේ අරය. හොඳේ නලේ අරය නෙමෙයි මාවකේ අරය කැපිටල් R නම් පුතේ මෙයා 4T බෙදීම කැපිටල් R ට මෙන්න මේ gap එක සමානයි කියලා වට උනම් කතා කරන්න හැකියි. හරි නේද මම? මොකෝ මේක සබන් පෙන බුබුලක්. ඒතකොට පිටත් වාතය ඇතුළත් වාතය. ඒතකොට අපේ සූත්‍රය පුතේ 4T බෙදීම R තැනට මාරු වෙනවා. රයිට්? ඊළඟ ප්‍රශ්නය යමු. බලගෙන ඕගොල්ලෝ ඊට පස්සේ ආයෙ විමසලා තියෙන ප්‍රශ්නේ තමයි පුතේ ප්‍රශ්න අංක 7. හරි පුතේ 7 ප්‍රශ්නේ මෙන්න මෙහෙම දෙයක් කාරණාවක් තමයි කියවිලා තියෙන්නේ. අරය කැපිටල් R වූ ගෝලාකාර සබම් බුබුලු දෙකක්. හරි? එකට එකතු වීමෙන් රූපේ පෙන්වන ඇති ආකාරයට පද්ධතියක් සෑදී ඇත. උතර පෙන්වලා තියෙනවා අරය කැපිටල් R සහ දෙකයි R වූ බෝල දෙකක් හැදিলা පද්ධතියක් හැදিলা තියෙනවලු. මේ ABC පොදු පෘෂ්ඨය ගෝලාකාර නම් ඒක රූපේ පෙන්වන්න ඕනොත් පුතේ වැරදි AB A කියලා යාලා පෙන්වලා තියෙන එක ABC වෙන්න ඕනේ නේද? පොදු පෘෂ්ඨයේ ගෝලාකාර නම් එහි වක්‍රතාවය සමානවන්නේ කියලා තමයි ගානේ ඉවසලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක්. අපේ ළමයි බොහොම පරිස්සමෙන් අහගන්න. මොකද ඔය අහුගේ අවුරුදු කිහිපෙන් පුතේ පේසුර් ප්‍රශ්නවල සබන් පෙන බූලු ආශ්‍රිත ගැටලු ඕනතරම් නිර්මාණය වුණා. හරි? ඒක අපි හරියට තේරුම් ගමු. මෙයාට අදාළ සබන් පෙන බූලේ ව්‍යුහය ඇඳොත් පුතේ මෙන්න මේ විදිහට කුඩා බෝලයක් තියෙනවා. නැවතත් විශාල බෝලයක් මෙතන තියෙනවා. හොඳට බලා ගන්න කොහොමද මේ ગાන නිර්මාණය වෙන්නේ, කොහොමද අපි මේ ગાන හදන්නේ කියලා. හොඳ ગાන. හරි. එතකොට මෙයා මෙන්න මේ ආකාරයට යන සබන් පෙන බුබුලු දෙකක්. දැන් මම මැද්දෙ පුතේ මෙයාගේ සබන් පෙන බුබුලේ මෙන්න මෙතන මැද්දේ සර්ෆස් එක ඇඳේ නෑ. ඒක පොඩ්ඩක් ඉතුරු කරලා තියමු. කොහොමද මේක අඳින්නේ කියලා බලා ගන්න. එතකොට මෙයාගේ ඔයාට ඇඟට දැනෙනවද වැඩි පීඩනය කාටද ඇති කියලා? වැඩි පීඩනේ. ඔව්. වැඩි පීඩනේ දවසක තියෙන පුතේ අර අඩු එක්කෙනාට. දැන් මෙයාට අදාළ අරේ ගානේ කතා කරනවා, මෙයාට අදාළ අරේ ගානේ කතා කරනවා දෙකයි ආ. එතකොට මෙයා අද්දකිනත් මේ දෙන්නම අද්දකින පිට පීඩනේ වායිගොලි පීඩනේ. එතකොට මේක ඇතුළේ ප්‍රෙෂර් එක P1 කියලා ගත්තොත්, මෙයාගේ ඇතුළේ ප්‍රෙෂර් එක P2 කියලා ගත්තොත් මෙන්න මේ පෘෂ්ඨයේ අරය තමයි කැපිටල් R. අපේ ළමයිට කන්න එනවද? මේ පෘෂ්ඨයේ අරය තමයි පුතේ කැපිටල් R. ඒ වගේම මේ පෘෂ්ඨයේ අරය තමයි දෙකයි ආ. එතකොට අපෙන් අහන වෙන මේ මැද තියෙන පුතේ මෙයාගේ මේ මැද්දේ තියෙන සමම් පටලේ අරය කීයද කියන එක තමයි ගාන විමසලා තියෙන්නේ. ඒක වායුගොල්ලේ පීඩනේ P0 කියලා ගන්න. හරි. මේ ගාන හදලා ගද්දී මෙන්න මේ හැඩයක් අපිට ගන්න ඕන. මං පුතේ පළවෙනි සබම් පටලයට 2-3 කියන පටල තුනට වෙන වෙනම සමීකරණ දාන්න. මෙන්න අපේ පළවෙනි සබම් පටලේ, දෙවෙනි සබම් පටලේ මේ මැද්දින් එක්කෙනා තමයි පුතේ තුන්වෙනි සබම් පටලේ බවට පත් වෙන්නේ. හරි. මේ තුන්දෙනාට මං සමීකරණ දාන්න යනවා බලා ගන්න. මම මුලින්ම පළවෙනි එක්කෙනාට ආදේශ කරනවා. අපි දාන සූත්‍රය ඔයාලට දැනෙන්න ඕන ඩෙල්ටා පී සමානයි මෙතනට එන්නේ ළමයිනේ 4T බෙදීම අදාළ මාවකේ අරය. මම මේක පළවෙනි එකට දැම්මම වැඩි පීඩනේ තියෙන P1 අඩු පීඩනේ තියෙන පුතේ P0 සමානයි 4T බෙදීම එයා කැපිටල් R බවට පත් වෙනවා. මේක මම දෙවෙනි ලේයර් එකට දැම්මොත්, හරි, දෙවෙනි ලේයර් එකට දැම්මොත් පුතේ වැඩි පීඩනේ තියෙන P2 ඊට පස්සේ පිට තියෙන පීඩනේ වායුගොල්ල පීඩනේ P0 එයා සමාන වෙන්නේ 4T බෙදීම 2 කැපිටල් R. ඔන්නතන්ට යපත් වෙනවා. මෙන්න මේක නේ මම කතා කරේ. මෙදී 2 4T එකම වෙදි පුතේ අරය ඩබල් වෙන තැන නේද? මෙයාගේ අරය වැඩිනේ. එතන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක අඩුයි. පීඩන වෙනස පුතේ අඩු වගේ.
ඉතින් ඒ පීඩන වෙනස අඩු වෙන්නේ P2 අඩු වෙලා විතරයි. මෙතන අරය භාගයක් වෙච්ච තැන අහගෙන ඉන්න පුතේ හොඳට, අරය අඩු වෙච්ච තැන මේ වරහන වැඩි, නැත්නම් මේ අනුපාතය ලොකු වගයක්. ඌ ලොකු වගයක් වෙන්නේ දෙකේම P0 එකම වෙලාවක P1 විශාල වුණොත් විතරයි. ඒක නිසා මතක තියාගන්න පුතේ, මෙන්න මෙතන මේ P1 කියන්නේ වැඩි පීඩනයක්, මෙතන මේ P2 කියන්නේ අඩු පීඩනයක්. සරල කිව්වොත් මෙයාගේ ප්‍රෙෂර් එක වැඩි, මෙතන ප්‍රෙෂර් එක අඩුයි. ඒක නිසා අපිට මෙයාගේ එක තීරණයක් ගන්න පුළුවන්. මොකක්ද ඒ? මේ මැද තියෙන සමන් පටලය තල්ලු වෙන්නේ එක පැත්තකටයි. මොකක්ද ඒ පැත්ත පුතේ? පීඩනය වැඩි පැත්තේ සිට අඩු පැත්තට විතරයි. ඒක නිසා මෙහෙ වාපු ටර්න් එක පුතේ ගන්න මෙයා මාර ආසයි. මෙන්න මේ විදියට, මෙන්න මේ හැඩයට ඡාපය අඳින්න. ඒකට මේ පීඩන වෙනස ඉඩ දෙන්නේ නැහැ. පැහැදිලිද? මෙන්න මේ විදියට පුතේ මේ ඡාපය අඳින්න මේ කියන සමන් පටලය මාර ආසයි. බෑ ඒක කරන්න. ඇයි? P1 වැඩි පීඩනයක්, P2 අඩු පීඩනයක්. ඒක නිසා මේ පටලේ හැඩය වෙනස් කරගන්න වෙනවා. එයා පුතේ නේද? වෙනම හැඩයක් ගනීවි. මම ඒ හැඩය අර හැඩ දෙකටම වඩා වෙනස් හැඩයක් ලෙස, පොඩි කර්ව් එකක් ලෙස පෙන්නුවා. පැහැදිලිද? මම මෙතන කිසිම පැවතිච්ච අරයක් පුතේ ෆලෝ කරන්න කියන්නේ. හරි? ඒ කියන්නේ මෙයාගේ අරය ගත්තෙත් නැහැ, මෙයාගේ කර්ව් එක සම්පූර්ණ කරන්න ගියෙත් නැහැ, මේ පැත්තෙන් ගෝලේ සම්පූර්ණ කරන්න ගියෙත් නැහැ, මේ ගෝලේ සම්පූර්ණ කරන්න ගියෙත් නැහැ. ඒක මම පොඩි හැඩයක් එකම පොඩි වක්‍රතාවයක් තියනවා. හරි, පොඩි වක්‍රතාවයක් එක් ගත්තා. මොකද P1 ප්‍රෙෂර් එක වැඩි යගේ, P2 ප්‍රෙෂර් එක අඩු වගේ නිසා. යන්ද වැඩේට මොකක්ද ඒ? ඕකටත් දාමු. හරි, තවත් සමන් පටලයක් නේ උදේ පාවිච්චි කරගන්න එපා. එයාටත් අපි දාමු අපේ සමීකරණය. කොහොමද ලියන්නේ පීඩන වෙනස? වැඩි පීඩනේ P1 කියලා දන්නව ළමයිනේ. එහෙනම් වැඩි පීඩනේ අඩු පීඩනේ අඩු කරන්න P1 ඍණ P2 සමානයි. එයා ඇවිල්ලා 4යි තීම තමයි බෙදීම අහවල් අරේ දන්නේ. ඔන්න ඕක දන්නේ නැහැ පුතේ. ඉතින් P1ට ඍණ P2 එකක් හදාගන්න තිබ්බ නේද? එකෙන් දෙක අඩු කරාන ආ නැද්ද? කරලා බලන්න. ඔය ෂේප් එකේ පුතේ එකෙන් දෙක අඩු කරලා බලන්න. එතකොට 1 ඍණ 2 දැම්ම නම් P1 ඍණ P2 වෙනවා. P0ට P0 ඍණ ඍණ ධන වෙලා කැපිලා යනවා. ඒක නිසා මම මෙතනට ෂේප් එකේ ලියන්නද 1 ඍණ 2කින් පුතේ. එහෙනම් පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරමු. MCQ නිසා එකපාර දාන්න. ඔයාගේ අවසරය යටතේ ඕකේද? එකෙන් දෙක අඩු කරාම මේක එන්නමයි කියලා දැනෙච්ච නැති ළමයි පැත්ත අඩු කරලා බලන්න. එතකොට එయ్యා ඒක දැනෙන්නේ නිසා මම එකපාර එයා අඩු කරලා දාගන්නවා. එතකොට එන්නේ 4IT එලියට ගන්න පුළුවන්. එකෙන් දෙක අඩු කරද්දී කැපිටල් R උත් එලියට ගන්න පුළුවන්. මෙයා විල පුතේ එකයට කැපිටල් R ඍණ හොව් කැපිටල් R එලියට ගත්තා. එතකොට 1යි යා. එකෙන් අඩු වෙනවා භාගයක්. හරිනේ පුතේ. එකෙන් භාගයක් අඩු වෙනවා. එනිසා මෙයාට ආදේශ දැම්මේ පුතේ එකෙන් දෙක අඩු කරලා 4IT වෙදීම කැපිටල් R ගෙන් 4IT වෙදීම 2යි R අඩු කරා. එයා සමානයි 4IT වෙදීම මෙන්න අපේ වස්තුව හොයන්න ඕනෙ කෙනා. ඉතින් 4IT 4IT කැපිලා යනවා පුතේ. එකෙන් භාගයක් ගියම භාගයයි. එකෙන් භාගයක් ගියම භාගයයි. සහරස් මුලිතේ දාන R උඩට යනවා. මේ යට තියෙන 2යි R මෙහෙට යනවා. මොකද උනේ? ඔව්. කැපිටල් R. එහෙනම් සිම්පල් R සමාන උනේ 2යි කැපිටල් R. ඒතර මොකද්ද පුතේ අර ඕන් කිව්වේ? මම මෙයාගේ අර යන්දෙත් නැහැ, මෙයාගේ අර යන්දෙත් නැහැ කියලා වැඩේ පටන් ගත්තම එයා පව් කියනවා නේ මේ සිම්පල් R 2යි කැපිටල් R සමානයි කියලා. මොකද්ද මේ විකාරේ? හ්ම්. දැන් අපි තේරුම් ගත්තා මෙතන පීඩන අන්තරය පුතේ මේ කැපිටල් R ට අදාළ ඔන්න අහගන්න. කැපිටල් R ට අදාළ පීඩන අන්තරය P1 සහ P0. ඊට පස්සේ 2යි කැපිටල් R ට අදාළ පීඩන අන්තරය P2 සහ P0. එතකොට පුතේ මේකේ තියෙන්නේ නේද? අර කැපිටල් 2යි R ට ලැබෙන පීඩන අන්තරය නෙමෙයිනේ. මේ බලන්න කැපිටල් 2යි R ට මෙතන ලැබිලා තියෙන පීඩන අන්තරය P2 සහ P0 නේ. දැන් මේකේ අරයක් 2යි කැපිටල් R වුණාම එතන පීඩන අන්තරය පුතේ P2 සහ P0 නෙමෙයිනේ. අහගෙන අහගෙන මෙතන කැපිටල් 2 මේ 2යි කැපිටල් R ට පීඩන අන්තරය P2 සහ P0. දැන් ගාන හැදලා ඉවරයින් පස්සේ අදාළ මාවකයේ පුතේ අරයක් 2යි R වුණාම එතන පීඩන අන්තරය P1 සහ P0 නෙමෙයිනේ. එයා P1 සහ P2 නේ. ඔව්, මේ සිද්ධිය හරියට තේරුම් ගන්න. මේකෙදි වුණේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. අහ මේකේ ඔය ABC කියන මාවකයට හැඩයන් ටික පොඩ්ඩක් ලාවට ටිකක් විශාලට ඇඳලා පෙන්වන්නම්. මෙන්න මෙහෙම කම්ප්ලීට් වෙන්න ගියානේ ඔය ගෝලේ නේද? ඔය ගෝලේ පුතේ මේ විදිහට කම්ප්ලීට් වෙන්න ගියා. එයා මෙන්න මේ හැඩයට කම්ප්ලීට් වෙන්න ගිය 2යි කැපිටල් R කියන අරය සම්පූර්ණයෙන්ම රිවර්ස් වෙච්ච එකක් උනේ. එයා තන්නි කරමු පුතේ අනිත් පැත්තට මාරු වෙච්ච එකක් උනේ. පැහැදිලිද? එතකොට මේ කඩ ඉර සහිත පුතේ ගෝලෙත් අරය 2යි R, මේ රතු පාට ඉර සහිත ගෝලෙත් අරය 2යි R. හරි? හැබැයි ඒක කවුරු නෙමෙයිද? මෙහෙන් ආපු අර පොඩි අරය R සහිත එක නෙමෙයි යා. උගේ අරය පුතේ අඩුයි. පේනවද? එයාගේ අරය අඩුයි. ඒ R සහිත එක්කේ නා නෙමෙයි. හොඳේ? එයා අඩු අරයක්.
එතකොට ඊට වඩා මෙයාගේ ඇරේ වැඩි තියා. එතකොට එයාගේ වක්‍රතාවය වැඩි, මෙයාගේ වක්‍රතාවය අඩුයි. පැහැදිලිද ළමයිනේ? මෙතන ඔයා අර වැඩිපුර අවධානය යොමු කරා නම් හරි පුතේ, මම මෙන්න මේ පෙන්නපො මේ කොටසට. එයා වැඳගත්තා නම් හරි හොඳටම. මොකද්ද? මේ කළු පාටින් එක්කෙනාගේ ඇරේ 2r, මේ කඩීරෙත් ඇරේ 2r. අන්න ඒ පාට් එක විතරක් ඇරේ 2r වෙන විදිහට ඇතුළට හැරුණා. ඒකයි මෙතන තියෙන්නේ ආ. හොඳට හිතලා බලන්න එතන වෙච්ච දේ. රයිට්. මම ඒක වැඩිපුර විස්තර කරා. මේක අමතර කාරණයක්. අපේ ළමයි තේරුම් නැත්තම් හිමීට නැවතත් අහලා බලා ගන්න. මෙතන ඇඳපු හැම එකාගේම ආරය පුතේ 2r. කතන්දරේ කේන්ද්‍රය තියෙන්නේ මේ කළු පාට එකේ එහා පැත්තේ, රතු පාට එකේ කේන්ද්‍රය තියෙන්නේ මේ පැත්තේ. මෙතන ඉන්න හැම එකාගේම ආරය 2r. කළු පාට එක කොහොමද මේ පැත්තේ තියෙන ගෝලෙන්? මේ රතු පාට එකේ පුතේ කේන්ද්‍රය තියෙන්නේ මේ පැත්තේ. එයාගේ ආරය කීයද? 2r. හරි? රයිට්. මම යන ඊළඟ ප්‍රශ්නෙට 7න් පස්සේ ප්‍රශ්න අංක 8 බලන්නයි කියලා තියෙන්නේ. එකක් තියක් එකක් පෘෂ්ඨික ශක්තිය තුර ගණන් දෙකයි අතහැරී පුතේ. මම හිතන්නේ මේ ගණන් දෙක විතරමද මන්ද 5-8 පෘෂ්ඨික ශක්ති. මේක සටහන් කරලා තියාගන්නම් ඔයගොල්ලන්ගේ පන්තිය තුල ඒක සාකච්ඡාවට ගන්න. අපි යමු ඊළඟ ගැටුවට ප්‍රශ්න අංක 13. බලන්න පුතේ 13 වෙනි ප්‍රශ්නේ. ඒකෙ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. රූපයේ දක්වන ආකාරයට මැනෝමීටරයකට සහ P කපාටයක් සවි කරන ලද බටයක කෙළවර සබම් බුබුලක් සෑදී ඇත. දැන් මේකේ මැනෝමීටරයක් තියෙනවා, කෙළවර පුතේ සබම් බුබුලක් තියෙනවා, වෑල් එකක් තියෙනවා P කියලා. ඒක කපාටයක් වෑල් එකක් කියලා තියෙන්නේ. මැනෝමීටර ද්‍රවයේ ඝනත්වයේ රෝ වේ මැනෝමීටරේ පාටාංකයේ කැපිටල් H වන විට, හරි? මැනෝමීටරේ පාටාංක කැපිටල් H වන විට බුබුලේ ආරය සිම්පල් R වේ. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. හරි. පොඩි රූපයක් එක්ක කරන ගොඩනැගීමක් මම ගන්න ළමයි නේතන 13 වෙනි ප්‍රශ්නට අදාළ රූපය. මෙන්න මේ ආකාරයට පුතේ එයාලා පොඩි බුබුලක් නිර්මාණය කරලා තිනවා. මෙතන වෑල් එකක් දාලා තිනවා, මෙන්න මැනෝමීටරය. එයා මේ ආකාරයේ හැඩයක් තින්නේ. මෙතන සබන් පෙන බුබුලක් නිර්මාණය කරලයි කියලා කියලා තිනවා. මේ රබර් බැලුනයක් නෙමෙයි යා, සබන් පෙන බුබුලක්. ඊට පස්සේ මෙතනට අදාළව උස ගාන ඉදිරිපත් වෙනවා කවුරු කියලාද? සිම්පල් H කියලා. මෙයා අපේ ද්‍රවය බවට පත් වෙනවා. හරි. ඔය විදිහට තමයි කාරණා හැඩයන් ටික ගොඩ නැගීම් තියෙන්නේ. හරි. අපි යමු වැඩේට. මෙන්න මෙතන වෑල් එකක් දාලා ඕන ලාක පීන වැඩි අඩු කරගන්න පුළුවන් වෙන ඉදිරියක නිර්මාණය කරලා තියෙනවා. හරි. ඔය දන්න චුටි වැඩක් පුතේ, මේකේ මැනෝමීටරේ කේශික නෙමෙයි. හරි. දුක හිතෙන ආරංචියක්. ඒකේ ඔයාට පුතේ මාවක වල සිද්ධීන් ගැන සාකච්ඡාවක් ගන්න නැහැ. සරලකුවොත් මැනෝමීටරේ ද්‍රව ස්ථිතිය විතරක් ප්‍රැක්ටිස් කරන්න තියෙන කොටස මේක. ඒක පෘෂ්ඨිකාතතිය ප්‍රැක්ටිස් කරන්න නැහැ පුතේ. හරි. ඒක නිසා මෙතන ඔයාට ගන්න තියෙන එකම තහවුරු මෙන්න මෙහෙම දෙයක්. මෙතනට දැනෙන පීඩනයේ වායු ගෝලීය පීඩනය නම්. ඊට පස්සේ මෙතන ප්‍රෙෂර් එක පුතේ කීයද? P නෝඩ් දන H රෝ G. ඒකේ ප්‍රතිඵලයක් ලෙස නලය තුලත් මේ වායුව අද්දකින හැම තැනම පීඩනය P නෝඩ් දන කවුරු බවට පත් වෙනවද? H රෝ G බවට පත් වෙනවා. තේරුණාද? එනිසා මේකේ වායු කලාපය අද්දකින පුතේ ඕන තැනක ප්‍රෙෂර් එක කවුද ඒ ප්‍රෙෂර් එක? හරි, මම මේ පාඩ කරන්න ඇතුළේ තියෙන වාතයේ ගෑස් එක. ඔන්න ඔය ගෑස් එක අද්දකින පීඩනය පුතේ මේ බුබුල ඇතුලේ පවා එයා කවුරු බවට පත් වෙනවද? P නෝඩ් දන H රෝ G බවට පත් වෙනවා. තේරුණාද? හරි. මොකෝ මෙහෙන් P නෝඩ් මෙහෙන් H රෝ G ඇඩුණා. P නෝඩ් දන H රෝ G හැමතැනම ප්‍රෙෂර් එක. දැන් මෙතන ප්‍රෙෂර් එක පුතේ P නෝඩ් දන H රෝ G වෙද්දී මෙයාගේ පිට පීඩනය කවුද? P නෝඩ්ම තමයි. එහෙනම් අවසානයේ සබන් පෙන බුබුල දෙපස පීඩන අන්තරයත් අපි දන්නවා. මොකද මෙයාගේ ප්‍රෙෂර් එකත් මම එකපාර ඉතල දාල ලියන්න P නෝඩ් දන H රෝ G බවට පත් වුණා. හරි නේද? එහෙනම් A P නෝඩ් දන H රෝ G සහ වායු ගෝලීය පීඩනයේ P නෝඩ් තමයි එයාගේ දෙපස පීඩනයක් බවට පත් වෙන්නේ. හරි. යමු දිස්සරහට වගන්ති ටික බලලා. බුබුල තුල පීඩනය බුබුල තුල පීඩනයේ H රෝ G වේ. වැරදිනේ. බුබුල ඇතුළේ පීඩනය පුතේ P නෝඩ් දන H රෝ G. වැරදිලා තිබ්බනම් අමතර පීඩනයේ P නෝඩ් දන මේ H රෝ G කියලා එකෙම්මම ඇයි? ඔයා ඉතින් මේ පීඩන දෙක අඩු කරා. මෙයාගේ ඇතුළේ පීඩනයේ P නෝඩ් දන H රෝ G එකෙන් P නෝඩ් ගියන් පස්සේ අමතර පීඩනය කවුද පුතේ? H රෝ G විතරයි. එතකොට කැපිටල් A වගන්තියට කියන්න තියෙන්නේ දැනට ඒක ටිකක් වැරදි පුතේ. එයාව අපිට පිළිගන්න බෑ. B වගන්තියට යමු. H වැඩි වෙන විට R අඩු වේ. ට්‍රයි කරලා බලමුද මොකද වෙන්නේ කියලා. ඔන්න ආගා. මෙයාගේ H වැඩි වෙනවා. අපි මෙහෙම දෙයක් කරමු. අපි සබන් පෙන බුබුලට ලියම් පුතේ එයාගේ පීඩන අන්තර සමීකරණේ ඩෙල්ටා P සමානයි 4i t වේදීම බුබුලේ ආරය මාවකේ ආරය. ඩෙල්ටා P ට ලියවෙන්නේ ඔව්. ඔයා මෙතනින් දැක්කා P නෝඩ් දන H රෝ G ඇතුලේ පීඩනය බලා ගන්න.
ඇතුළ පීඩනය පීනෝල් දන චරෝජී ඒකෙන් පිට පීඩනය පීනෝට් අඩු කරන්න එයා හතරයිටී විදිී මාර්ග සමානයිකුතේ පීනෝට පීනෝට් කැපිලගෑම හැඩයක් කෙනවා H රෝජී සමානයි හතරයිටී විදීම සිම්පල්ලා මොකද කියන්නේ ඔව් මෙන මේ කස්තිය නියතයිකතේ කවුද රෝජී නියතයි හතරයිටී නියතයි ඉතින් එච්චුස ක්‍රමයෙන් වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න මෙයාගේ මාවකේ අරයපුතේ නැත්තම් බුබුලේ අරය ක්‍රමයෙන් අඩුවීමක් සිද්ධෙන් ඔන්නොම වැඩක් තමයි එතන වෙන්නේ හරි නේද රයි ඉතින් මේකේ H වැඩි කරනට R අඩුවේ කියන B වගන්තියත් එක්ක අපිට නේද ලොවෙත් පුතේ සෑහෙන එකතු වෙන්න හැකියාවක් තියෙනවා C බලන්න H සමානයි බිංදුව වනුයේ බුබුල කැඩී ගිය විට පමණි වැරදි එක වැරදි පුතේ H සමානයි බිංදුව වෙන්නේ බුබුල කැඩලා ගියාම නෙමෙයි මේ අවස්ථා දෙකේම H බිංදුවයි මම විස්තර කරන්නම් අහගන්න මෙන්න C පාට් එක මම මෙතන අඳිනවා පුතේ මෙයාගේ මේ කෙලවර ගැන පොඩි අදහසක් දෙන්න යන්නේ ආ කේශිකේ ආපු මේ කෙලවර ගැන චූටි අදහසක් දෙන්න යනවා එතකොට මෙන්න මේ එජ් එක පුතේ මෙතනින් වැක්කරන මෙන්න මේ එජ් එක ගැන මම පොඩක් එක ලොකුවට අඳින්නම් මට පොඩ්ඩක් ඇඳුන්නා පොඩි මදි හරි ආගන් පුතේ එයාගේ මේ කෙලවර එජ් එක තමයි මම ටිකක් විශාල කරලා ඇඳේ හරි සබම් පෙන පටලේ මං අඳිනවා බලා ගන්න මෙන්න එකක් ඇඳලි ඉවරයි පේනවනේ මෙන්න පුතේ අනිත් එක හොඳට ආගනිලා පුතේ මේවා බොහොම පරිස්සමෙන් විස්තර කරන්න යා මෙන්න අනිත් සබම් පෙන පටලේ පුතේ ඒ කැවිලෝ අර තේරෙනවද අති විශාලව නිර්මාණය වෙච්ච ගෝලයක් මේකට උහුලන් දාලා 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 මූව පුතේ නේද අති විශාල ගෝලයක් බවට පත් කළා පුම්බලා තියෙන දැන් ආ හරි නේද තන්නේ කර උලන් ගහලා පුම්බලා තියෙන දැන් හරි වාට දැනනවද මෙන්න මේම දෙයක් මේ දෙන්නම අත්දකින්න පුතේ සබම් පටලේ අරය අනන්තයයි මොකද කියන්නේ මේ දෙන්නම අත්දකින්න සබම් පටලේ අර අනන්තයයි මේ මේකේ සබම් පෙන පටලේ ගන්න ගියාම මෙන්න මේ පැත්තෙන් පුතේ අති විශාල ගෝලයක් එනවා එයාගේ සබම් පෙන පටලේ තියෙන ඇතුලේ පිටමුකුත් නැහැ මේකේ ඔව් මේකේ පුතේ සබම් පෙන පටලේ අරය අනන්තයක් එනවා ඒකේ සබම් පෙන පටලේ තියෙන පිටින් ඇතුලේ මුකුත් නැහැ එතන මේක ඇවිල්ලා මුලින්ම සබම් පෙන පටලේ නැද්ද තියෙන්නේ පිම්බෙන්න පටන් ගන්න කලින් කාලය ආරම්භය වගේ කේස් එකක් පිම්බෙන්න පටන් ගන්න කලින් පුතේ ඊ සමානයි බිංදු ඉදි වගේ කාලය ආරම්භයේදී සබම් පෙන පටලේ ඇතුලේ තියෙන්නේ ඒතර ඇතුලේ තියෙනක චුට්ට චුට්ට පුම්බල 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 ලොකු කරලා මෙන්න මේ වගේ හැඩයක් කරගෙන තවදුරටත් හුලං ගහදි පුතේ මේක අති විශාල ගෝලයක් බවට පත් වෙනවා ඉතින් මේ අවස්ථා දෙකේම පුතේ හරි මාවකේ අරය එයා ලද්දකිනේ අනන්තේ ඉතින් අනන්තරයක් අත්දකින්නවායි කියන්නේ ළමයි නේ මොකද්ද ඔයාලට ගන්න තියෙන කාරණේ ඔව් දෙපස පීඩන අන්තරයේ බිඳුවයි ඔයාලට මේ සමීකරණ විශ්වාස කරන්න වෙනවා පුතේ ආ ඩෙල්ටා p සමානයි 4i t බෙදීම r r ගේ අරයට අනන්තයේ ආපු ගමන් ඩෙල්ටා p 0 පුතේ ඩෙල්ටා p 0 කියන්නේ සරලකෝත් මෙච්චරයි මෙන්න මෙතන පිට පීඩනය වායුගෝල පීඩනය වෙද්දි මං මෙයාගේ ඇතුලේ පීඩනයත් වායුගෝලයේ පීඩනය තේරුණාද හරි පුතේ එතකොට මේ අවස්ථා දෙකේදීවා තේරුම් ගන්න ඕන මේක සබන් පෙන බුබුල පුම්බන කලින් නා ඒක මම t සමානයි බිංදු විදීම කියලා කිව්වේ කාලය ආරම්භ කරද්දී දෙපැත්තේ පීඩනයන් දෙක සමානයි ඒ කියන්නේ පීඩන වෙනසක් නැහැ පුතේ පීඩන වෙනසක් නැහැ කියන්නේ hrg පාට් එකක් නැහැ කියන එකයි එතකොට මේ මොහොතේත් අවස්ථා දෙකෙන් පුතේ අත්දකින්න සිම්පල් h වැලියු එක බිඳුවයි මෙතනදිත් එයා අත්දකින්න h වැලියු එක බිඳුවයි මෙයාගේ දෙපැත්තේ පීඩන කතන්දරේ ගැලපුවොත් දැන් මේකේ සබන් පෙන බුබුල තියෙන පිටින්නේ පුතේ නේද? ඒතර පිට පීඩනය p නෝට් වෙද්දි මෙයාගේ මේ පිට පීඩනය කියන්නේ සබන් පෙන බුබුලේ ඇතුළේ ආ සමානයි පුතේ. සබන් පෙන බුබුලේ ඇතුළේ පීඩනය. දැන් සබන් පෙන බුබුල මේකේ තියෙන්නේ මෙන්න මේ විදියට. ඒතර එයාගේ ඇතුළේ පීඩනය p නෝට් වෙද්දි එළියේ පීඩනයත් p නෝට්. ඒක නිසා තමයි එයාගේ පීඩන අතරෙන් නැහැ කියලා කිව්වේ. එතකොට එයාගේත් අත්දකින්න උසපරතරේ බිඳුවයි. ඔන්නෝම හැඩයක් තමයි පුතේ මේක වෙන්නේ. මම මේ ප්‍රශ්නෙත් එක්කම පොඩ්ඩක් ඈඳ ගන්නම්. ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්නයක් තියෙනවා තමයි මට මේකත් එක්කම විස්තර කරන්න ලේසි. ආයෙත් මේක විස්තර කරන්න නැහැ පුතේ ප්‍රශ්න අංක 37. ඔයාලා අහලා තිනවා. දැන් 37 තියෙන්නේ මෙහෙම කේස් එකක්මයි බල. හැමෝම බලන්න 37 ප්‍රශ්නය. මේකත් අනුබද්ධය තමයි කතා කරන 37 ගැටලුව. ඒක කියලා තියෙනවා වීදුරු නලයක එක් කෙළවරක සබන් පෙන බබුලක් සාදනු ලබන්නේ. හරි? අනෙක් කෙළවරෙන් කාලය t සමානයි බිඳුවේදී සෙමෙන් වාතයේ පිඹීම මගිනි. බබුලු තුර අමතර පීඩනයේ කාලය සමග විචලන වෙන ආකාරය. දැන් වැඩේ මාට්ටුනේ පුතේ.
වැඩේ පටන් ගන්නකොට අමතර පීඩනයක් නැහැ. බිඳුවයි වැඩේ ඉවර වෙද්දි පුතේ අමතර පීඩනයක් නැහැ. මතක තියාගන්න විශාල සබන් පෙන බුබුලක් නිර්මාණය කරනවා කියන්නේ අනන්තේ කරයක් පුතේ. ඒකේ තියෙනවා අනන්තේ කරයක්. ඉතින් එහෙම අනන්තේ කරයක් තියෙන වෙලාවක එතනත් පීඩන අන්තරයක් නැහැ. ඒ නිසා සබන් පෙන බුබුල පුම්බන්න කලිනුත් පීඩනයන් දෙකම වායුවේ තියෙන්නේ. සබන් පෙන බුබුල සම්පූර්ණයෙන් පිම්බුවයින් පස්සෙත් පුතේ එයාගේ ඇතුලේ පිටේ පීඩනයන් දෙක වායුවේ පීඩනේ බවට පත් වෙනවා. සා ප්‍රශ්නක 34 අදාළව අඳින ප්‍රස්ථාරේ මේකත් එක්කම නිර්මාණය කරොත් මෙයා වැඩේ පටන් ගන්නෙත් පුතේ බිඳුවෙන්. එතකොට කාලයත් එක්ක උපරිම පීඩනයක් සටහන් කරાવી නමුත් ක්‍රමක්‍රමයෙන් මේක අනන්තයට යද්දි කාලෙත් එක්ක පීඩනය නැවතත් කීරම බිඳුවටම ලඟා වෙලා තියෙවියා. ඒක කාලෙත් එක්ක වෙන වැඩක් පුතේ. ඔය කාලෙත් එක්ක යාගේ පීඩනය බිඳුවටම ළඟා වෙන ගතිය පෙන්වන්න මෙන්න මේ ආකාරයට ප්‍රස්ථාරයේ ගිලලා යාම සිද්ධ වෙයි. ඉතින් මේ තියෙන ඩෙල්ටා පී නිර්මාණය වෙන තැන අපි මෙතන රූපවල ඇඳලා තියෙන පුතේ මේ පළවෙනි අවස්ථාව මේ දෙවෙනි අවස්ථාව මෙන්න මේ ලක්ෂයටයි මේක අනන්තයටම ගියම වෙන සිද්ධියටයි අනුරූපයි. හරි නේ පුතේ? ඔන්න එක තමයි අවස්ථා දෙක. ඉතින් අතරමඟක උපරිම පීඩනයක් එනවා. ඒක වට කෙලින්ම ලේසියෙන් පෙන්වන්න පුළුවන්. මෙයාගේ උපරිම පීඩනය පුතේ ඔයගොල්ලෝ දන්නවා 4 ටී බෙදීම නලේ අරය මාවකේ අරයට සමාන වෙන තැනදී සමානයි. ඒ කියන්නේ මාවකේ අරය නලේ අරය පුතේ මෙයාට අදාළව මේ කේශිකේ තියෙන අරයක් තියෙනවනේ. අන්න එතනට සමාන වෙන තැනට මේක සමානයි. ඉතින් ඒක මොන වෙලාවෙ වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක ඉතින් අපි දන්නේ නැහැ පුතේ. නමුත් අර උපරිම පීඩනය මේකයි කියන එක කතා කරන්න පුළුවන්. මෙන්න මෙතන අරය ඔයාලට ඕන ලියා ගන්නත් පුළුවන්. නලයේ අරය. ඒක තමයි නිර්මාණය වෙන උපරිම පීඩනය. හොඳට විමසුවොත් හොඳට අහගෙන හිටියොත් හරි දසමයට තිතර සියල්ලම දේවල් දෙක තේරෙනවා. හරි. මම යනවා පුතේ ඊළඟ හැඩයට. ඔය කතා කරේ ප්‍රශ්න අංක 13. 13න් පස්සේ බලන්න ඔයාලා විමසලා තියෙන ඊළඟ ගැටලුව පුතේ ප්‍රශ්න අංක 15. කියවුම් 15 වෙනි ප්‍රශ්නේ. ඔව්. මේස පාඩම් පුතේ මේ නවතතුම් මතක් කරනවා මේක නල ඇතුලේ නලවල කෙලවරට හයි කරලා තියෙන්නේ රබර් බෝල නෙමෙයි බැලුම් බෝල නෙමෙයි යා. මේවා වෙලා සබන් පෙන බූලු. අලුත් සයන්ස් එකක් අපි ඉගෙන ගත්ත පුෂ්ටිකාගතී කියලා. ඒක හරහා නිර්මාණය වෙන තීරි සමුදායක්. ඒතර ඒකේ තීරි වලින් හිතන්න ඕන හොඳේ කියවා. රූප පෙන්න ඇති උපකරණයේහි බටෙහි කෙලවර කැපිටල් නම් විශාල සබන් පෙන බුබුලා. ඒකේ සරල තේරුම් ඇතුළේ පේන්නේ අඩුයි බම්පුතේ. විශාල ප්‍රසේයක් කියන්නේ ඇතුළේ ප්‍රසේයක ගන්න දෙයක් නැහැ. විශාල බුබුලක් කියන්නේ. හරි? විශාල බුබුලක් කියන්නේ ඇතුළේ පේන්නේ සෑහෙන අඩුයි. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ? B නම් කුඩා සබන් බුබුලක්ද? මොකද ඒකේ තේරුම. ඇතුළේ පීඩනය සෑහෙන වැඩි පුතේ. හරි? සාදා ඇත. P Q සහ R යන කපාට වසා ඇත. ඔන්න P Q R කියන්නේ මැද්ද එක පුතේයා. ඒ කපාට වැල් තුනම වහලලු තියෙන්නේ. දැන් කියලා තිනවා. දැන් R විවෘත කළහොත්. මේන බලාගන්න. මේකත් එක්කම කිට්ටුන් යන බොහොම මේ සංසන්දනාත්මක ප්‍රශ්නයක්. අපි බේරගමු. මේකෙදි ඕකේ තියෙන්නේ පුතේ මෙන්න මේ හැඩයත්. මෙතන විශාල සබන් පෙන බුබුලා. ඊට පස්සේ මැද්දේ වැල් එකක් දාලා තිනවා නලයක් එක්ක සම්බන්ධ කරලා. මෙන්න මේකේ සිහින් සබන් පෙන බුබුලා. ඔය විදිහටයි ගොඩ නැගලා තින්නේ ආ. මෙයා සිහින් සබන් පෙන බුබුලා. එතන මෙතන වැල් එකක්, මෙතන වැල් එකක්, මෙන්න මෙතන වැල් එකක් දාලා තිනවා. එයාලා මැද තින වැල් එක පුතේ විවෘත කරලා. ඔය R කියලා නේද? මෙන්න මේක ඔයගොල්ලන්ගේ ෆේස් රූප පොතේ ලියාගත්තත් කමක් නැහැ. මෙතන R වැල් එක විවෘත කරලා PQ වින්න අතරතුර. මොකද මේ වැල් එක හැරිය ගමන් දැනෙන්න ඕන මම එකයින් කරලා පෙන්වන්නම්. හරි. මේ වැල් එක විවෘත කරපු සැනින් පුතේ මෙන්න මෙහෙම වැඩක් වෙනවා. මෙයාගේ ඇතුලේ වැඩි පීඩනය අයිති මෙයාට. හරිනේ. මෙයාගේ ඇතුලේ පුතේ වැඩි පීඩනය අයිති මෙයාට. හේතුව එතන අරය අඩුයි. හරි. මේකේ ඇතුලේ පුතේ ප්‍රෙෂර් එක අඩුයි. එතන මෙයාගේ වායුව ගමන් කරන්න කොහේ ඉඳන් කොහෙද? පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට. ඒක නිසා පෘෂ්ඨිකාතේ තීර විශ්වාස කරා. මා විශ්වාස කරන්න එපා උඹලා. පෘෂ්ඨිකාතේ තීර විශ්වාස කරා පුතේ. එතකොට වෙන්න ඕන දේ තේරෙනවා. නේ. අඩු අරයක් නම් වැඩි පීඩනයක්. වැඩි අරයක් නම් අඩු පීඩනයක්. ප්‍රෙෂර් එක අඩුයි පුතේ ගන්න දෙයක් නැහැ. ඒක නිසා මේක වෙන වැඩේ පුතේ. මේ වැල් එක කරපු ගමන් වායුව ගමන් කරනවා පීඩනය වැඩි පැත්තේ ඉඳන් කොහෙටද අඩු පැත්තට. ඒ නිසා මෙයාගේ ගෑස් එක පුතේ ඇදීලා එනවා කොහෙටද මෙන්න මේ දිශාවට. කොහොම ගෑස් එක ඇදීලාද මොකද කියන්නේ? ඔව්. මේ සබන් පෙන බුබුල තවත් පුතේ සයිස් එක අඩු වෙනවා. එයාගේ අරය තවත් අඩු වෙනවා. මෙයාගේ අරය එයාගේ අරය තවත් විශාල වෙනවා. මාර වැඩක් මෙතන වෙන්නේ යා. හරිද පුතේ? පොඩි එකක් තවත් පොඩි වෙනවා. විශාල එකක් තවත් විශාල වෙනවා. එතකොට තණ්හාව තවත් වැඩි වෙනවා. තණ්හාව කිව්වේ මෙන්න මේක.
පුතේ අරය අඩුවෙන්න 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 ප්‍රෙෂර් එක වැඩි වෙනවා නේද? දැන් අරය අඩුවෙන්න එකෙන් පුතේ කවක් නැහැ, මේක අර සෙටල් වෙන තැනට ගියා නා නෑනේ. දැන් දැනටමත් පීඩනය වැඩි, දැනටමත් පීඩනය අඩුයි. දැන් අඩුම ගන්නේ වායුව බැලන්ස් ගමන් කරලා පුතේ පීඩන බැලන්ස් කරගත්ත නම් කවක් නැහැ. එහෙම දෙයක් නෙමෙයි මේක වෙන්නේ. මෙන්න අහන්න, මේ සිද්ධිය තාම අපේ එල් පේපර් එකේ අහලා නැහැ. මේ වැල්ල ගැරියෙන් පස්සේ අවසාන හැඩ අඳින්න කියලා කිව්වොත් හරි බලන්න එන වැඩේ පුතේ. මෙයාගේ වායුව මෙහි ඉඳන් මෙහෙට ගමන් කරනවා. ගමන් කරලා පුතේ මෙයාගේ අරය තවත් අඩු වෙනවා. ඊට පස්සේ වායුව මෙහි ඉඳන් මෙහෙට ගමන් කිරීමෙන් මෙයාගේ අරය වැඩි වෙනවා. අරය වැඩි වෙද්දී ප්‍රෙෂර් එක තවත් අඩු වෙනවා. හරිද? අරය වැඩි වෙද්දී පුතේ ප්‍රෙෂර් එක තවත් අඩු වෙනවා. මෙතන අරය අඩු වෙද්දී ප්‍රෙෂර් එක තවත් වැඩි වෙනවා. ඉතින් දවසක මේක බිහි වෙනවා මෙන්න මෙහෙම තැනක්. බලාගෙන මම මේක edges දෙක නැවතත් හඳින්නම්. හරි? පුඩ්ඩක් ඉඳ මදිත් වගේ. මෙන්න මේකම තමයි පුතේ නිර්මාණයේ රූපේ පැත්ත මාරු වෙලා. හරි? මෙයාම තමයි නිර්මාණයේ රූපේ පැත්ත මාරු වෙලා. මම පුඩ්ඩක් shape එක ඇඳ ගන්නම්. මෙන්න පළවෙනි නළේ මෙයා. මෙන්න පුතේ දෙවෙනි නළේ මෙයා. හරි? මේකේ ඔය වම් දකුණු පැත්තේ තියෙන එකේ පුතේ නිර්මාණ සබම් පටලය මෙන්න මේ වගේ තැනකටපත් වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙයාගේ නිර්මාණන සබම් පටලේ නිර්මාණන විශාල ගෝලය පුතේ මෙන්න මේ වගේ තැනකටපත් වෙනවා. තේරුණාද කියලා බලා. මම ඒක පාට මාරු කරලා ඇඳ. කළු පාටින් නල ඇඳ පුතේ, නිල් පාටින් සබම් පෙන පටලය ඇඳ. ඊට මෙයාගේ සබම් පෙන පටලය ඇතුලේ හිටිනවා. මෙයාගේ පුතේ සබම් පෙන පටලේ නිර්මාණන ගෝලය එළියේ හිටිනවා. මේක විශාල ගෝලයක් බවට පත් වෙනවා. නේ. ඉතින් දවසක මෙතනයි මෙතනයි පීඩනයන් දෙක සමානයි. ඇයි ඒ? මෙයා P නෝට්, මෙයාත් P නෝට්. ආයි කියන්ති. ඔව් මෙතන පීඩනයත් P නෝට් පුතේ. මෙයාගේ තාපව මෙතන පීඩනයේ P නෝට් බවට පත් වෙනවා. අවසානයේ නලය තුල අත් දකින්නේ එකම පීඩනය. මේති. මම මේ පාඩ කරන නලය තුල පුතේ මේක දැන් ඇතුලෙන් සම්බන්ධයිනේ. නේද? නලය තුල අත් දකින්නේ ඒගොල්ල මොන පීඩනයේද? එකම P නෝට් පීඩනය කියන තැනට මේක පත් වෙනවා. මම හිතනවා පුතේ හොඳටම තේරුණා කියලා. මෙතන වෙච්ච සිද්ධියම තමයි. නේද? මෙයාගේ ද්‍රව මාවකයේ තිබ්බ ඇතුලේ මේකේ ද්‍රව මාවකෙන් පිට නිර්මාණය වෙච්ච විශාල ගෝලයක් තමයි එයාගේ නිර්මාණය වෙලා තිබ්බේ. හරි? ඒක හොඳ ගානක් පුතේ. මේ ප්‍රශ්න තුනක් මෙතන තියෙනවා. 13 37 සහ 15 එකට දුවන ප්‍රශ්න තුනක්. හා චුටි වෙලා දෙන්න ටැග් ගල හදාගන්න. අපි ඊට පස්සේ ඉතුරු ටික බේරගමු. හරි ළමයි, ඔයාලගේ පුතේ අපි ඉතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ටියුටර් එකක අපේ සිරුරල කතා කරේ ප්‍රශ්න අංක 15. 13 ප්‍රශ්න බලන්න කියලා තියෙන දේ. ඒක සරල ගානක්. රූපේ දක්වා ඇති පරිදි සිරස් කේශික නලයක් තුළ රසදි ජල කඳා සිර කොට ඇත. ඕවයි ඔස්සේ පීඩනය P විචලන අයුරු වඩාත් හොඳින් නිරූපණය වන්නේ කියලා තමයි ගානේ අහලා තියෙන්නේ. හරි. හැමතරම් බලාගන්න මම මේක 100%ක් වාර පුතේ විස්තර කරන්නම්. පොඩි දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. නමුත් අර මහා පරිමාණයෙන් අපි ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්න වගේ ගැටලුකාරී තැන් නෙමෙයි යා. එතන මෙයාට අදාළ පුතේ මෙන්න මෙහෙම පොඩි හැඩයක් තමයි තියෙන්නේ. අපි මෙයාගේ නලය ගත්තොත් මේ ආකාරයේ හැසිරීමක්. මෙතන පහළ ද්‍රවමාවකයක් තියෙනවා. ආපහු ඉහළ ද්‍රවමාවකයක් තියෙනවා. ඔය හරියට උනන්දු වුණොත් පුතේ මේක මෙන්න මෙහෙම අපි හැසිරීම එකපාර දශමයටම පෙන්වුවොත් හරි. උඩ මෙතන ගොඩනැගිලා තියෙන පීඩනයට මම නිකන් ඉලක්කමක් දාගන්නම්. හිතන්නකෝ වායුගොල්ල පීඩනේ 10 කියලා ෂේප්ද. හරි, ඉහළම ලක්ෂයේ පීඩනේ පුතේ මම හදාගත්තා එයාගේ වායුගොල්ල පීඩනේ 10 කියලා. හිතන්න මේ පීඩන අන්තරේ නැත්නම් මාවක නිසා ගොඩනැගෙන පීඩන අන්තරය පහක් වෙලා පීඩන අන්තරය පහක් වෙලා මෙතන ප්‍රෙෂර් එකත් පහට සෙට් වෙනවා කියලා හිතමුකෝ. පැහැදිලිද? ඔන්න එයාගේ පීඩනයත් පහට බැස්සා. ඊට පස්සේ මම දැක්කද මේ ද්‍රව කඳත් ගොඩනැගෙනවා. මේ ද්‍රව කඳින් පල්ලෙහා පුතේ මාවකයක් තියෙද්දි ආපහු එළියේ තියෙන වාතය. එයාගේ ඉවත් තියෙන නැවතත් වාතය. ඉතින් මේ වාතයේ මොකද කියන්නේ පුතේ? මේ එළියේ තියෙන ප්‍රෙෂර් එක නැවතත් 10ක් වෙන්න ඕන. හරිනේ? මෙයාගේ ප්‍රෙෂර් එක ආයෙත් පුතේ 10ක් වෙන්න ඕන. මොකෝ උඩත් වාතය යටත් වාතය. නමුත් මෙන්න මේ ද්‍රව ස්ථිතියෙන් බිහි කරන පීඩනය නිසා පුතේ. හරිද? ද්‍රවය තුලින් බිහි කරන ද්‍රව ස්ථිති පීඩනය නිසා පහ ප්‍රෙෂර් එක මොකද කියන්නේ? එයා එන්න ගොඩනගිනවා. එයා ගොඩනගිලා මෙතනට එද්දි පුතේ එයාගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මම නිකන් කියනනම් එයා වැඩි වෙන්නේ 8ට. ඇයි මං 8 වගේ ඉලක්කමක් ගත්තේ? ඒක 10ට වඩා වැඩි වෙන්න බෑ. නේද? පහළ මාවකේ තාමත් ඒගොල්ලෝ ඇඳලා තියෙන ෂේප් එක තියාගන්න යට පීඩනයට වඩා උඩ පීඩනය අඩු වෙන්න ඕන. හරි? හැබැයි 5ට වඩා මෙතන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මොකද ද්‍රව ස්ථිති පීඩනය ගොඩනැගිලා 5 6 7
අට වගේ ප්‍රශ් එකක් එෙනවා පුතේ මෙහෙ වායුගෝලීය පීඩනය නේද මාවක මේ අතර ටර්න් කරන්න නම් අනිවාරෙන් යට ප්‍රශයක උඩට වඩා වැඩිවෙන්නවා ඒකනි සයාගේ ප්‍රශයක 10ට ගොඩනැගුණ කියළම ගත්තේ හරි මේ දිරපුතේ ගොඩ්න ගිච ප්‍රස්ථාරය දැඟගුල අපිට කියෙනවා ඕසිට වයිට මෙන මෙමයි කියලතිීන්ය මේ කොස්සේ යාලාර පොඩි අක්ෂයක් ඇඳල තිීනවානේ දැක්නේද වාහික එතොට මෙන්න මේ විදියට ඕසිට වයි දක්වා පීඩන වෙනස්වීම තමයි ප්‍රස්ථාරය හලති ඉතිම පීඩ වෙනස්වීම පරිස්සමෙන් අපි ගොඩ්න කරන්න ගියොත්දන නවාද මෙන්න ඕ මෙතනපුතේ කැපිටල් ඒවලදී එකමාවකයක් සෙට්ටෙනවා නැවතත් බීවලදි තවමාවකයක් සෙට්ටෙනවා හරි ඊට පස්සේ වයි තමයි ඉවත නැතන් කෙලවර බවට පත්වෙෙන්නේ හරි ඕවලෙනම් ඒට එන කම්පුතේ මේ අත්දකින්නේ 10 කියන ප්‍රශයක ෂණිකෙට පීඩනය කියර බහිනවද පහට බහිනවා හරිද ඔන්නගේ ෂණික පීඩන පාතනයක් තින ඊටසේ ප්‍රශයක පොඩ පොඩ වැඩිනවා 6, 7, 8 එක රේකීයයි හැබැයි කතන්දරේ පුතේ 10 නම් පහට බැහැපු ඩයල් එකය නවතත් 10ට එන්නේ නෑ බීවලදී හරිද එයා බීවලදී ඇවිල්ලා 8 වගේ ප්‍රශයකක රැඳීමක් සිද්ධ වෙනවා හරිද පුතේ ඊට පස්සේ 8 ඉඳන් 10ට ෂණික නැග්මා සිද්ධ වෙලා එයා නවතත් මේ ආකාරයට යනවා ඉතින් මෙතින් පුතේ අපේ අංශ එක අන්තිම උත්තරේ ගොඩ නැගිලි ඉවරයි නේ ඉලක්කන් ටිකක් දාගෙන තර්ක කරපු ගමන් උත්තරේ පැහැදිලි අපේ දරුවන්ට මේකට අදාළ අංශ එක පුතේ එක විය යුතුයි යා හරි 18න් පස්සේ ඔයාලා ඉල්ලලා තියෙන පොතේ ප්‍රශ්න අංක 22 බලන්න චූට්ටක් 22 කියවන්න එක පරිස්සමෙන් ඕනෑම ද්‍රවයක් එක ලෝකෙ දින ඕනම ද්‍රවයක් ගන්නලුවා ඒට අදාළ කිසියම් උසකදී හරිද පුතේ මොකක් හරි එක උසකදී මොකක් හරි තැනකදී මොකද කියලා තියෙන්නේ උසකට පෙර වූ විට ද්‍රව පෘෂ්ඨය එතන සඳහන් වෙන්නේ පුතේ ද්‍රව පෘෂ්ඨය වාචනයේ බිත්තිය දක්වාම පැතලි ආකාරයට පෙනෙන්නේ පහත පෙන්වා ඇති වාජන අතරින් කිනම් වාජනයකද කියලායි අහලා තියෙන්නේ හරි මේකට අංශක පුතේ 3 22ට අපි ඒක විස්තර කරමු මෙන්න මෙහෙම 22ට 3 වෙනි උත්තරේ ගන්න හැටි ලස්සනට කතා කරන්නම් අපි ළමයි බලාගන්න මෙයාගේ තියෙන්නේ මෙන්න මේ ආකාරයේ වටකුරු වාජනයක් මේ වාජනය පුතේ මෙන්න මේ විදියට අපිට ඔය උත්තරේ සාධාරණීකරණය කරන්න පුළුවන් ආයිත් වාගිල ප්‍රශ්න කිව්වොත් හොඳයි කියලා හිතෙනවා මොකද මේකේ සිංහල තේරෙන්න ඕන මේ ප්‍රශ්නේ බේරගන්න ඕනම ද්‍රවයක් ලෝකෙ තියෙන ඕනම ද්‍රවයක් ගන්නලා හැබැයි එක උසකදී ෆ්ලැට් ලෙස පේන්න ඕනලු තේරුණාද ලෝකෙ තියෙන ඕනම ද්‍රවයක් ගන්නලු මේ වාචනයෙන් දැම්මෙන් පස්සේ එක උසකදී තිරස් ලෙස පෙවුනම ඇතිලු හැම උසෙදීම තිරස් ලෙස පේන්න ඕනේ නැහැ එක උසකදී තිරස් ලෙස පෙවුනම ඇතිලු ඉතින් මේක වෙන්නේ පුතේ අපි කතා කරමු මෙන්න මේ වගේ මට්ටමකුත් මේ වගේ මට්ටමකුත් මෙන්න මේ වගේ මට්ටමකුත් කියන අවස්ථා තුනක්. ඉතින් වාර දැනෙනවද? මෙන්න මෙතනට අදාළව පුතේ නිර්මාණය වෙන හැඩය ගත්තොත් මෙන්න වාජනය. මෙන්න යාගේ ද්‍රව මට්ටම. පැහැදිලිද? මේ කියන ලෙවල් එක මම නැවතත් මෙතන ඇඳා. මම යාගේ ස්පර්ශකය නිර්මාණය කරොත් ළමයිනේ. මෙයාගේ ස්පර්ශකය අපි ගහන්නේ පුතේ අදාළ ද්‍රවයේ දිගේ. නැත්නම් යාගේ ද්‍රව පෘෂ්ඨයේ තියෙන ස්පර්ශකය. එතකොට මෙයාගේ බිහි වෙලා තියෙන ස්පර්ශ කෝණය වෙන්නේ මහ කෝණයක් පුතේ. මේ ඇවිල්ලා තීට විශාලයි අංශක 90 අවස්ථා සඳහා ගොඩනැගෙන ද්‍රව සඳහා තියෙන හැඩය. පැහැදිලි දෙන්න කිව්වම මම මෙන්න මේ මුල්ල මේ මුල්ල මෙතනට අරගෙන විශාල කරලා ඇඳ මේ තියෙන වාජනය කර්ව් එකට යන්නේ වාජනය. ඊට පස්සේ යාගේ ද්‍රවයේ දිගේ පුතේ එතන මාවකයට ඇඳි ස්පර්ශකය. ඒකට ද්‍රවයේ තුලින් මයින කෝණය තමයි ස්පර්ශ කෝණය බවට පත් වෙන්නේ. එතන මේ තියෙන්නේ මහ කෝණ ස්පර්ශ කෝණ වන හොඳට අහගන්න මේ වාක්‍ය මහ කෝණ ස්පර්ශ කෝණ වන ද්‍රව වලට තිරස්ව ඉන්නවා කියන එක දැනෙන හයිට් එක හරි මහ කෝණ ස්පර්ශ කෝණ වන ද්‍රව වලට තිරස්ව ඉන්නවා කියන එක දැනෙන පුතේ උසවල් තමයි මේ තියෙන්නේ හරි අනිත් පැත්තට අපි මෙන්න මේ මැද තියෙන පිහිටුමට අදාළව ළමයිනේ එයාගේ පිහිටින් පෙන්වුවොත් මෙන්න පුතේ වාජනේ හරි මැදේදී මොකද කියන්නේ ද්‍රවය සම්පූර්ණයෙන් මොකක් වෙලාද තිරස් වෙලා ඉතින් ඔයා දන්නවා පුතේ මේ ඇවිල්ලා පෘෂ්ටිකාතතිය හරි ඩෙඩ් තැන් නැත්නම් පෘෂ්ටිකාතතිය අතුරු දන් තැන් ඒ කිව්වේ ඔව් ඉතින් එයාගේ ස්පර්ශ කෝණේ අංශ 90යි ස්පර්ශ කෝණේ අංශ 90ක් කියන්නේ පුතේ පෘෂ්ටිකාතති බලපෑම් නැහැ දන්නවද පෘෂ්ටිකාතති නැහැ කියන්නේ ස්පර්ශ කෝණේ 90යි යා හරි ඇයි ඒ අයි පුතේ ද්‍රවයෙන් අදාළ වාජනයේ තෙමලක් නැහැ තෙමන් නැත්තේත් නැහැ
එහෙමනේ අපි කතා කරන්නේ. මේ තියෙන්නේ විකර්ෂණයක් ආ තීත කෝණ 180ට වඩා වැඩි. පැහැදිලිනේ? මෙතන තියෙන පුතේ ආකර්ෂණයකුත් නැහැ විකර්ෂණයකුත් නැහැ. ඉතින් මෙයාට අදාළව ද්‍රවයන් ඕනතරම් පවතී ස්පර්ශ කෝණය 90කට ආසන්න පෘෂ්ඨිකාත්ව සෑහෙන අවමන ද්‍රව පුතේ. ඒ වගේ ද්‍රවයක් දැම්මොත් එයා එතන හරියටම තිරස් ලෙස ඉන්නවා. ඉතින් මේකේ විශේෂත්වය පුතේ කෝණ අංශ ගණුවක් වීම නෙමෙයි. අර තිරස් ලෙස දෘශ්‍ය වෙන්න ඕන. ඒකයි විශේෂත්වය. ඉතින් මේ වගේ යටම අවස්ථාවකට අදාළව මොකද කියන්නේ? ඒකත් අපි ෂූට් එකක් විශාල කරලා ඇන්දොත් ඔයාලට දැනෙනවද? ඒක වාජනයේ පහළ කලාපයට අදාළයි. ඉතින් ඒකෙදි පුතේ ද්‍රව මට්ටම මෙන්න මේ ආකාරයට රැඳුනම හරි අපි තව ටිකක් පහලින් එක්ගමු. එයාගේ ද්‍රව මට්ටම් පුතේ මෙන්න මේ ආකාරයට රැඳුනම මොකද කියන්නේ? අපි එතන ගහන ස්පර්ශකයට නේද අදාළ ද්‍රවයේ තුලින් මයින කෝණය සුළු කෝණයක් බවට පත් වෙනවා. මේ තියෙන තීත කුඩා යංශ ගණුවක් වන ද්‍රව සඳහා එයාට තිරස් ලෙස ඉන්නවා කියන එක දැනෙන්න තියෙන මට්ටම. පැහැදිලිද? ඉතින් මේක තමයි පුතේ අපිට උත්තරයට ගන්න වෙන්නේ. ඕනම ද්‍රවයකට එන්න කියන්න කොහේ හරි ලෙවල් එකක් තියෙනවා උට තිරස් ලෙස ඉන්නවා කියන එක දැනෙන්න හැඟට ෆීල් වෙන්න පුතේ අපිට පුරවන්න පුළුවන් වෙන විදිහට උසක් කොහේ හරි තැනක මේක සෙට් වෙනවා. පැහැදිලි? හරි. ඉතින් අදාළ ද්‍රවයෙන් වීදුරු බිත්ති තෙමනවා නම් හරි මැද්දෙන් පහළ කලාපය මේකට උචිතයි. අදාළ ද්‍රවයෙන් බිත්තිය පුතේ තෙමෙන්නේ නැතිනම් හරි මැද්දෙන් ඉහළ කලාපය මේකට උචිතයි. ඕනම තැනකට මේක අදාළ. ඉතින් කොටිම කුවොත් මෙයාගේ පුතේ ස්පර්ශ කෝණ අංශක බිංදුවේ සිට කී දක්වාද 180 කියන ෆුල් ස්කේල් එකට කොහේ හරි තැනක මෙයා තිරස් ලෙස දැනෙනවා. ද්‍රව කඳ පුතේ තිරස් ලෙස දැනේ. පැහැදිලි? මේ සමස්ත පරාසයට මේක තිරස් ලෙස දැනීමක් සිද්ධ වෙනවා. වැරදිලා හරි මේ ප්‍රශ්නේ මේ සිංහල භාෂාව චුට්ටක් එහා මෙහා වෙලා මෙන්න මේ එක අකුරක් මෙහෙම පැන්නනම් කොහොමද දන්නවද? කිසියම් ද්‍රවයක් ඕනෑ මුසකදී කියලා පැන්නනම් පුතේ. මේකේ තියෙන ඕනම ද්‍රවයක් කිසියම් මුසකදීනේ. පැහැදිලිද? වැරදිලා හරි ප්‍රශ්නේ වෙනස් වුණා නම් කිසියම් ද්‍රවයක් ඕනෑ මුසකදී. එතකොට ලෝකේ තියෙන ද්‍රව වලින් පුතේ එකම එක ද්‍රවයයි. එකම එක ද්‍රවය කියන්නේ එක ටයිප් එකේ ද්‍රවයයි. ඕනෑ මුසකදී කියන්නේ තේරෙනවන්නේ? ඒක ඕන මොසකද මේ ප්‍රශ්නේ දවසක පුතේ මේ චුට්ටක් එහා මෙහා වෙලා එනවා නම් මං හිතන්නේ මේ පැත්තට ප්‍රශ්නයක් දෙයි කියලා. එතකොට ඇඟට දැනෙන්න ඕන කිසියම් ද්‍රවයක් ලෝකේ තියෙන හැම ද්‍රවෙම හරියන්නේ නැහැ පුතේ. කවුරු විතරද හරියන්නේ? මෙන්න මේ ස්පර්ශ කෝණය මේ අගය සහිත ද්‍රව විතරයි අදාළ වෙන්නේ. ඕන මොසකද මේ? ඒවල ස්පර්ශ කෝණය මෙයා. එයාගේ ස්පර්ශ කෝණය මෙයා. එයා මෙයා. ඉතින් මේකේ පුතේ තීට ගැලපෙන්න ඕන. ඒක නිසා හැම ද්‍රවෙම අදාළ නැහැ. කිසියම් එක ද්‍රවයක් ස්පර්ශ කෝණය තීට වෙන ද්‍රවයක් විතරයි. හැබැයි ඕනෑ මොසකදී නේද? ඉතින් අන්නේ විදිහට අපිට උත්තරේ දෙක ගන්න තිබ්බ පුතේ. ඒ වචන දෙක මෙහෙම මාරු වෙලා තිබ්බනම් ආ කිසියම් ද්‍රවයක් ඕනෑ මොසකදී කියලා තිබ්බනම් මේක තිබ්බා. නමුත් කියලා තියෙන්නේ ඕන ද්‍රවයකට කිසියම් එක මොසක එකම එක උසකදී විතරක් අපේක්ෂා කරන නිසා අපිට 22ට උත්තරේ ගන්න පුළුවන් 3 කියලා. ඊට පස්සේ වාලි ඉල්ලලා තියෙන පුතේ ප්‍රශ්න අංක 23. බලන් ළමයිනේ 23 ගැටලුව. මොකක්ද ඒක කියලා තියෙන දේ කියලා. හරි. හරි පුතේ අපි බලමු ඊළඟ ගැටලුව ප්‍රශ්න අංක 22 සිද්ධියෙන් පස්සේ. ඔගොල්ලෝ ප්‍රශ්න අංක 23 ඉල්ලලා දිනවා කියලා කිව්වනේ. අපි 23 සාකච්ඡා කරේ නැහැ. ඊට වඩා වෙනස යන්න නැතන ගත්තේ පුතේ. හරි 23 ප්‍රශ්න බලා. රූපේ දැක්කෙන පරිදි ද්‍රව කඳක් අඩංගු සිරස් කේශික නලයක එක් කෙලවරක් සබන් බුබුලක් තන ඇත. ඕ ඒ දිශාවට කියලා තියෙන්නේ ඕ සිරේ දක්වා පීඩන වෙනස් වීම වඩාත් හොඳින් නිරූපණය කරන්නේ මින් කුමකින්ද කියලායි ගානේ අහලා තින්. පුතේ යාලා ඕයි නම් ඒට ඉල්ලන්නේ. හරි මේකට ගැලපෙන නැවතත් මම පුතේ රූපේ ගන්නම් ප්‍රශ්න අංක 23. ඒක මෙන්න මෙහෙම හැඩයක්. අදාළ භාජනය නෙමෙයි නලය කේශක නලය. එතකොට මේකේ පහළ හැදිලා තියෙනවා සබන් පෙන බුබුලා. මෙන්න මේ ආකාරයේ හැඩයක් එයාගේ නිර්මාණය වෙලා තියෙනවා. හරි. එතකොට මේගොල්ලෝගේ මාවකයක් ගොඩනැගිලා තියෙනවා පුතේ මෙන්න මේ විදියට. ඉහළ පැත්තේ ඕ පැත්තේ ඉඳන් ඒ දිශාවට මාවකයන් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට කඩිරක් හරහා ගොඩනැගෙන පීඩනාන්තරය තමයි උනදු මේ කඩිර අභ්‍යන්තරයෙන් නැවතිලා තියෙනවා නේද? එහෙම කේස් එකක් තමයි පෙන්වලා තියෙන්නේ. බලමු මේක එළියට යamak ගැන අපේක්ෂා කරනවද කියලා. දැනෙනවා නම් ඇතුලෙන් නැවතිච්ච සිද්ධියක්. මෙයා ඕ. එතකොට අපි මේකට ඉලක්කම් ටිකක් දාගෙන වැඩේ තර්ක කරමු පුත් ඉස්සෙල්ලා වගේ. ඒක මාර ඉෆෙක්ටිව් වා. ඔන්න ආග. මම මෙතන මම මෙයාගේ ඉහළ ඉඳන් පහළට පොඩි පීඩනයන්ට රතන දාගත්තා වගේ ඉලක්කම් ටිකක් දාගන්නම්.
අපි ගම වායගොල පීටනය දහයයි. හිතන් මෙයාගේ ද්‍රවමාවකය නිසා ගොඩ්නැගිච පීඩන අන්තරය මෙතන පහයි කියලා. ඔය පීඩනය පුතේ ද්‍රවස්ථිති පීඩ නිසා චුට්ටක් වැඩි වෙනවානේ. අපි දන්නවා එලිය නම් පීඩනය දහයයි. මොකද ගැන් පුතේ මෙතැන්ට වඩා මෙයා අදකින ඇතුළ ප්‍රශයක වැඩි හරි ඒ වැඩි පීඩනය මොකද අපි දන්න සබන් පෙන බුලක් අබ්දන්තර පීඩනය වැඩි කියලා පන්න එකං දොළහක වගේ අගයක් කියලා කිව්වොත් අන්නේ දොළහපුතේ මෙතැන්ට දැනෙනවා. බලන්නමන්ද උඩින් ආව මගට යටින් ආපුතේ මගට දැන් අපි මෙතන බේරලා දාන්න යන්නේ. ඔයාට දැනෙනවද මෙන්න මෙහෙම දෙයක්. මෙයාගේ පීඩනය අර මාවකේ තියෙන හැඩයත් එක්ක පුතේ තේරුම් ගන්න හැකියාව තියෙනවා. මේක නිකන් 15 වගේ කියලා කියන්න. හරි. මොකද එතන 4 ටී වෙදී මාර් ප්‍රෙෂර් එකක් අත්දකින්නවනේ. අතන උඩ 2 ටී ආර් වෙදී වෙද්දී අරෙන් වෙනසක් තියෙනවා. මෙයාගේ 4 ටී අත්දකින්න නිසා නිකන් 15 කියලා ගන්නම්. හරි. ඔයගොල්ලන් දැන්නම මෙන්න මෙහෙම දෙයක් පුතේ. මේ මාවකේ මේ පැත්තට ටර්න් එකක් ගන්නව නම් අනිවාර්යෙන් යට පීඩනය වැඩි උඩ පීඩනය අඩු වෙන්න ඕන. හරි. මාවකේ මේ පැත්තට ටර්න් එකක් ගන්නව නම් යට පීඩනය වැඩි උඩ පීඩනය අඩු වෙන්න ඕන. දැන් උඩ පීඩනය 15ට වඩා අඩු වෙන්නත් ඕන. එයා 5ට වඩා වැඩි වෙන්නත් ඕන. නේද? උඩ පීඩනය 15ට වඩා අඩු වෙන්නත් ඕන 5ට වඩා වැඩි වෙන්නත් ඕන පුතේ. මම නිකන් එතන ප්‍රෙෂර් එකට ගන්නම්. හරි. මෙයාගේ පීඩනය පුතේ 8ක් වගේ ආගියා. ඉස්සෙල්ලා ගත්ත ඉලක්කම මම එතන ගත්තා. ඉතින් බලමු දැන් කොහොමද පොන්නෝය කියන පීඩන වටනාකම් අපි තනි ප්‍රස්ථාරයක පෙන්වන්නේ කියලා. හරි. බලාගන්න අපි ළමයි. මම මෙතන ගන්න පුතේ එයාලා විමසල තියෙන්නේ ඕ සිටේ දක්වා හැඩයන් ටිකයි. මෙතන පීඩනය කාත් එක විචලනයද දුරත් එක්ක. එතකොට මේක වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මුලින්ම වායුගෝලයේ පීඩනය 10 යා චූටි වෙලාවක් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ශනිකෙට පුතේ එයාගේ ප්‍රෙෂර් එක 5ට බැහැීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ 5 ඉඳන් ද්‍රවස්ථිති පීඩනේ චුට්ට චුට්ට ගොඩ නැගෙනවා. මම මේ අරන් තින කී වගේ වගේ යනකන්ද 8 වගේ යනකන් එයා රේකීයි පුතේ යා. එයා රේකීව ගොඩ නැගෙනවා. මොකද අපි දන්නවා P සමානයි H රෝ G නේ. ඒතර උසත් එක තියෙන රේකී හැඩය. ඔන්න වම් පුතේ 5 පෙන්නවා. මුලින්ම තියෙන 10 නේද? මුලින්ම 10 පෙන්නවා. ඊට පස්සේ ප්‍රෙෂර් එක ශනිකෙට 5ට බැස පෙන්නවා. නැවතත් මෙයා ක්‍රමයෙන් නිර්මාණය වෙලා එයාගේ පීඩනය කීයද 8ට ගොඩ නැගුණ විදිය පෙන්නවා. ඊට පස්සේ ප්‍රෙෂර් එක නගිනව පේනවද 10 අභිබවල පුතේ ඊට වඩා වැඩි ගන්නට යනවා. ඇයි ඒ? එළියේ පීඩනේ 10 වෙද්දී ඇතුළේ පීඩනේ ඊට වඩා වැඩි. හේතුව සබන් පෙන බබුල තුල පීඩනය පුතේ එළියට වඩා වැඩි. ඒක නිසා මෙතන ප්‍රෙෂර් එක 8න් පස්සේ ශනිකයට නගින්නේ 10ට නෙමෙයි පුතේ 10 අභිබවල 15 වගේ අගයකට යනගිනවා. ඊට පස්සේ ආපහු නියතයි. අනේද නේ? නේදයි කියන්නේ මෙහෙමයි. අපි දිගට මැන්දොත් අපි ඒවත් අභිබෝල පුතේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා නිකන් B වගේ ලෙවල් එකකට යමුකෝ. මේක කැඩෙන තැන අපි ගමුකෝ B කියලා. මෙන්න මේ මාජින් එක එයාගේ මාවකේ දාලා යන තැන. එතකොට එතනදී වෙන්නේ 15 ඉඳන් ශනිකයට පුතේ මෙයා නැවතත් 10ට බැහිව සිද්ධ වෙනවා. ප්‍රස්තර එච්චර ගෙනියලා නැහැ. ප්‍රස්තර මෙතනින් නැවතිලා තිනවා. නමුත් අපි මේක තවදුරටත් පල්ලයට අරගෙන ගියොත් මෙයා වායුගොල්ල පීඩනයට පත් වෙනවා. 15 ඉඳන් 10ට පත් වෙලා ඊට පස්සේ නියතයි. ඔන්න ෆුල් කර්ව් එක අඳොත් ඕක එයාලා එච්චර දුරට පුතේ උනන්දු වෙලා නැහැ. නමුත් මෙන්න මේ මුල් හැසිරීම් ටික ලස්සනට පෙන්නලා තියෙන උත්තරේ ලෙස අපි ආංශයකට 2 බාර ගමුවා. ඉතින් 23 ප්‍රශ්නෙට ගොඩ නැගීම් ටික තමයි ඔය කරේ. හරි. ඊට පස්සේ කියවන්න අවලමයි ප්‍රශ්න අංක 25. බලන්න මේක පුතේ. යූ නලයක බාහුව දෙකක් සාදා ඇත්තේ අභ්‍යන්තර අරය R1 සහ R2 වන කේශික නල දෙකකිනි. ඔන්න R1 පැත්ත පැහැදිලි, R2 පැත්ත පැහැදිලි. ළමයි R2 පැත්ත පොඩිනේ. R2 පැත්ත පොඩි වුණාන් පස්සේ පුතේ වැඩි උසකට ද්‍රවයේ ඉහළ යනවා. ඒක තමයි පෙන්නලා තියෙන්නේ 1995 ගානේ 25 වෙනි ප්‍රශ්නේ. R2 පැත්තේ ද්‍රව සඳ ඉහළ ගිහිලා තියෙනවා පෙන්නලා තියෙන්නේ ඒක නිසායි. හරි. ආයිත් මොකද්ද කියලා තියෙන්නේ? කේෂ් ජලයෙන් පුරවා ඇත. ජලයේ ඝනත්වය රෝසා පෘෂ්ඨිකාතිය ගැමා නම්. ඔන්න පෘෂ්ඨිකාතිය ගැමා කියලා කියනවා ජල මට්ටම් අතර වෙනස H දෙනු ලබන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. අප මෙතන රූපයක් ගොඩනගම් පුතේ 25 ප්‍රශ්නයට අදාළව කේශික නල තමයි. කේශික විදිහට ඇඳොත් ගාන හදන්න බෑ. ඒක නිසා ටිකක් මහතන ඇඳ ගන්නම්. ටිකක් පුතේ මහතන මම මෙතන නලය නිර්මාණය කරන්නම්. හරි. ඉතින් මෙයාගේ ද්‍රව කඳම් පුතේ ලකුණු කරොත් මෙතනත් එයාගේ මාවක ගොඩනැගෙනවා. මෙතනත් එයාගේ මාවක ගොඩනැගීම සිද්ධ වෙනවා. හරි. ෂේප් එක බලාගෙන මම මෙතනට අදාළව පීඩනය ගොඩනැගීම කරනවා. මෙන්න මේ මාවකේ උඩ පීඩනයේ P0, මෙතනත් මාවකේ උඩ අද්දකින පීඩනයේ P0. මාවකේ යට පීඩනයේ පුතේ මෙතන
එයා අත්දකින්නේ කියද්ද මේ පැත්තේ අපේ ඇවිල්ලා ආරවන්නේ. එනම් p නෝට් රින 2 t බෙදීම සිම්පල් r1. මෙතන මාවකේ යට අත්දකින්න පීඩනය ගත්තොත් ඒක p නෝට් රින 2 t බෙදීම සිම්පල් r2. මොකද එයා තමයි r2 කේශිකේ සහිත නලය. හරි, ඔන්න මේ පැත්තේ r1 පුතේ, මේ පැත්තේ r2. හරිද? ඕක තමයි එකම එක චේන්ජ් එක. ඊට පස්සේ තව වැඩක් වෙනවානේ. මොකද්ද? මෙන්න මෙහෙම දෙයක්. එකම තිරස් මට්ටමේ පීඩන සමානයි. ඒක නිසා මේ ලක්ෂයේ පීඩනයත් කවුරුන් බවට පත් වෙනවද? මෙන්න මේ වරහණම් බවට පත් වෙනවා පුතේ. මේ ලක්ෂයේ පීඩනයත් මේ කැල්ලම් වෙනවා. කවුද මේ ප්‍රශ්නයක එහෙමනම්? p නෝට් රින එයා ඇවිල්ලා 2t බෙදීම r1 බවට පත් වෙනවා. හරිද? ඉතින් දැන් අපිට කරන්න පුළුවන් පුතේ, මෙයාගේ h උස අඩංගු එයාලා කියලා තිබ්බනේ. මෙන්න මේ උස h කියලා. h උස අඩංගු වෙන විදියට පීඩන සම්බන්ධය, ද්‍රව සිරි පීඩන සම්බන්ධය මට මෙතන පාවිච්චි කර ගන්න පුළුවන්. හරි? h උස අඩංගු වෙන විදියට අපි පීඩන සම්බන්ධයක් මෙතන පාවිච්චි කරගමු. බලන්න මගේ ගොඩනැගිලි. එහෙනම් මං කරන්න පුතේ උඩ පීඩනයට h උස සතු ද්‍රවයේ ප්‍රශයක එකතු වුණාම යට පීඩනයේ බව ප්‍රකාශ කරනවා. එහෙනම් p නෝට් රින 2t බෙදීම r1 කියන පහළ පීඩනයේ සමන්විත වෙන්නේ පුතේ උඩ පීඩන සියල්ලංග එකතුවේ. කවුද? මෙන්න මේ ලක්ෂයේ පීඩනයට h රෝ g එකතු කරා. කවුද මේ ලක්ෂයේ පීඩනය පුතේ? p නෝට් රින 2t බෙදීම r2 ට එකතු කරන්න සිම්පල් h රෝ g. ගානේ පුතේ ඔයාගෙන් p නෝට් කැපිලා යනවා එක පිටින් දාගත දත්තේ. සිම්පල් h අහද්දී දැනෙනවද මෙයා වෙහා පැත්තට ගේන්න? පෘෂ්ඨික ආත්‍යය දෙන්නේ 아무තු එකක් අ t නෙමෙයි ගැමා කියලා. අපි මං පුතේ t ට ගැමා ආදේශ කරන ගමන් 2යි ගැමා එලියට ගන්නවා. t ට ගැමා ආදේශ කරන ගමන් 2යි ගැමා එලියට ගත්තා. මෙතනට එන්නේ 1 යට r1 ඍණ 1 යට r2 කියන හැඩේ. එයා තමයි කාට සමානද? h රෝ g ට සමාන. ඉතින් මෙතනින් පුතේ අපිට h උස ගත හැකි කොහොමද? 2යි ගැමා අගය බෙදන්න කාගෙන්ද? රෝ g කින්. ඒක වැඩි කරන්න පුතේ 1 යට r1 ඍණ 1 යට r2. ළමයිනේ මේ ගැමා මේ r, මේ ගැමා මේ r, මේ පෘෂ්ඨිකාදතිය වෙනුවට තමයි ගැමාවය. හරි, යමු අපි ඉස්සරහට. ඉතින් මේ උත්තරේ තියෙන පුතේ උත්තරේ අපිට ගමු. කොබලන්න r1 ඍණ r2 නෙන්නේ නේද? ඒගොල්ලෝ වරද්දලා වගේ. මෙතනට එන්න ඕන පුතේ x සමානයි තප්පරද r1 අඩු අරය. ඒතර අඩු අරයෙන් පුතේ නිර්මාණය වෙන්නේ එතන වැඩි යගේ නේ. ඔව් මේක හරියා. එයාලා කියලා තියෙන විදිහට r2 වැඩි කියන අහු වෙනවෙ. මම මාරු කරලාද? තප්පරකින්ද? චූඩි අකරතැබ්බයක් වෙලා ගණන් ගන්න එපා. මෙයා මේ පැත්තෙදි r2 වෙනවා පුතේ. මෙයා r1 වෙනවා. උඹල දැක්කේ නැහැ කලින් විනාඩියා. මෙයා r2 මෙයා r1. ඔන්න හැඩයට එන්නේ. හරි. right. උත්තර පුතේ 3 තමයි. 3 අපි අංශයකට ගමු. ඊළඟ ප්‍රශ්න බලන්න 25න් පස්සේ ආයෙත් ඉලලා තියෙන ප්‍රශ්න අංක 28 කියවන්න එකක් ළමයි. 28 වෙන මෙහෙම දෙයක් කියලා තියෙනවා. රූපේ පෙනෙන පරිදි කේශික නලයක සිරස්ව සීරුවෙන් ද්‍රවයක් ගිල්ලනු ලැබේ. තීටා ස්පර්ශ කෝණය කොසයිනය. කැපිටල් H සමග වෙනස් වන අයුරු වඩාත් හොඳින් නිරූපණය වන්නේ. හරි, කැපිටල් H කියන්නේ පුතේ කේශික උද්ගමන උසත් එක්ක තීටා කෝණය වෙනස් වෙන හැටි තමයි ගන්න විමසලා තියෙන්නේ. මේක බොහොම සරල ප්‍රශ්නයක්. අයි දන්නවද? මෙන්න මේක වට මතක තිබ්බනම් හරි. H රෝ G සමානයි. මතකද පුතේ මේ සූත්‍රය? 2t cos theta බෙදීම r. ඒතර ඒගොල්ලෝ cos theta y අක්ෂයට පුතේ ගෙනියලා තියෙන්නේ. ඉතින් cos theta ව තනි කරන්. cos theta y අක්ෂය තනි කරොත් වාගේ ශ්‍රිත වෙන්නේ මෙන්න මේ ශ්‍රිතය. කවුද? r rho g h බෙදීම කවුද? 2t. ඉතින් මෙයාගේ මූලික හැඩය පුතේ ඔයාලට තේරෙනවද? y සමාන mx ආකාරයයි. y සමාන mx ආකාරයක හැඩයක්. නමුත් cos theta කියන එකා පුතේ උගේ પરම්පරාව කරලා තියෙන චූටි පාප කර්මයක් තියෙනවා. මොකක්ද ඒ? හරි, හිතු මනාපෙට එහෙම වැඩි වෙන්න බෑ. එයා ලිමිට් වෙන එක තැනකදී. ඉතින් cos theta ලිමිට් වෙන තැන පුතේ cos theta ගේ වටිනාකම උපරිමයට යන තැන ඒක කීයද? 1. හරි, එනිසා y සමාන mx තමයි පුතේ මෙයාගේ හැඩය. ඒ y සමාන mx හැඩයේ අවුලක් යනවා cos theta ට. cos theta ට හැමදාමත් උපරිමයක් වෙන්න බෑ, වැඩි වෙන්න බෑ. එයා ඉතින් උපරිමයකට ළඟා වෙනවා. ඒකට අදාළ වටිනාකම 1. ඉතින් මේ ඇවිල්ලා පුතේ තව විශේෂ තැනක්. ඒක තමයි තීටා ස්පර්ශ කෝණය ශුන්‍යයක් තැන. ඔයගොල්ලෝ දන්නවා තීටා ස්පර්ශ කෝණය ශුන්‍යයක් වුණාම cos බිංදුව පුතේ 1යි. ඉතින් cos තීටාගේ වටිනාකම 1ට දුවනවා. මේ y අක්ෂය හොඳේ. මේ y අක්ෂය cos තීටා 1ට යනවා. තීටා කෝණය බිංදුවක් වුණා.
ඉරස් මෙයා පුතේ තනි කර තිරස් බවට පත් මේ මොකක්ද ප්‍රස්ථාරය තිරස් වෙනවා. මොකද කේශ උද්ගමනය බිහි කරන පුතේ නැචුරලි හයිට් එක නැත්තම් එයාගේ උපරිම උසට එහා උසකට ඇද්දා තීට කෝණේ බිඳුව තමයි. හරි. ඉතින් මෙතනදී තීට කෝණේ බිඳුවක් වෙලා ඉතුරු සියලුම අවස්ථාවලත් පුතේ විශේෂත්වය අපි ගමු මෙතනදී ෆස්ට් ටයිම් තීට කෝණේ බිඳුවක් වෙනවා. මෙන්න මේ කලාපලත් විශේෂත්වයේ තීට කෝණේ කීයක්ම තමයිද? බිඳුවක්ම තමයි. එතන මෙතන ෆස්ට් ටයිම් තීට කෝණේ බිඳුවක් වෙනවා. එතනින් එහාත් පුතේ තීට කෝණේ බිඳුවක්ම තමයි. යා. හරි. මේකේ උස කොච්චර ඉහළට බලෙන් ඇද්දත් පුතේ හිතන වැකියුම් පම්පයක් දාලා දිනවයි කියලා. අන්න ඒ වගේ හැඩයක්. හරි. මෙයා නැචරලි යම් කිසි උසක් ඇයි ඊළඟට වැකියුම් පම්පයක් දාලා ඇද්දත් අර ස්වභාවික ආපු උපරිම උසට වඩා පුතේ වැඩි උසකට ඇද්දත් තීට ස්පර්ශ කෝණයට ඊට වඩා අඩු වෙන්න බෑ. එහෙමනේ. එයා බිඳුවම තමයි. ඒකයි මෙතන මේ ගොඩ නැගිලා තියෙන හැඩය. හරි. මම යනවා ඊළඟ ප්‍රශ්නේ. ඔන්න 28ට මේ උත්තරේ තියෙන අංශක ලෙස පුතේ අපි එක විසඳුම බාර ගමු. ඊට පස්සේ බලන්න ඔයගොල්ලෝ අහලා තියෙන ගැටළු වල ඊළඟ ප්‍රශ්නේ ඒකට 15 29. පොඩක් කියන්න. අරේ සෙන්ටිමීටර 3ක් 4ක් වූ සබන් බුබුලු දෙකක්. රික්ත ඇතුළතදී සමෝෂණ තත්ත්වයේදී එක් වී තනි බුබුලක් සෑදේ. බුබුලේ ආරෙවණේ. ළමයි මේකටත් අපිට පෘෂ්ඨික ශක්තිය ඕන. තවත් ප්‍රශ්නයක් එකතු වුණා. පොඩ්ඩ ලකුණු කරලා තියාගන්න පුතේ ටික. මේ ප්‍රශ්න අංක මතක නැහැ. කලිනුත් දෙකක් තිබ්බා. ඒකයි මෙතන ප්‍රශ්නේයි ACLM පෘෂ්ඨික ශක්තියත් එක්ක ගොඩ නැගෙන යා. දැන්ට ප්‍රශ්න තුනක් හම්බුණා. හරි. කලින් ප්‍රශ්න අංක 5යි 8යි යා. 5යි 8යි. මෙතන ප්‍රශ්න පුතේ කීයද? 29. හරි. ඊළඟ ප්‍රශ්නේ බලන්න 33. හරි. කියවන්න හැමෝම 33 වෙනි ප්‍රශ්නේ. එතන මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. සමන් බුබුලු දෙකක් එකට එකතු වෙයි. ඒවා එකතු වූ පසු බුබුලු දෙකේ අරයන් A සහ B වේ. ඔමෙන සමන් බුබුලු දෙකක් එකට එකතු වෙයි. ඒවා එකතු වූ පසු පුතේ බුබුලු දෙකේ අරයන් A සහ B වේ. කියලා තියෙනවා A අරය විශාලයි B අරය අඩුයි බුබුලු දෙක අතර අතුරු මුහුණතේ වක්‍රතාවය. මම හිතන්නේ ඔයාලට පුතේ අපි අර අද දවසේ පන්තියේ කලින් කරේ බෝඩේ මහල ඉස්සෙල් එක පාර නේද? එතන ප්‍රශ්න හොරුවට මේක බේර ගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රශ්න අංක 7. හරි. මම ටග් ගාලා ගාන හදන්නම්. තමක් නෑ. සංකේත ගාන. මේවා අමාරු ලෙස සලකන්න යන්න එපා හොඳේ. මම මේ විදිහට ගොඩනගා ගන්නවා. මෙන්න මේ කඩිරට අදාළ පුතේ වක්‍රතාවය ඉල්ලන්නේ. ඇතුළේ පීඩනේ P1 වැඩි ප්‍රෙෂර් එක. මේක නම් මම වැඩි දැන් කතා කරන්නේ නෑ. ඔකම එක ඉස්සෙල්ලා හොඳටම විස්තර කරා මතක ඇති. අරය අඩු නම් ප්‍රෙෂර් එක වැඩි, අරය වැඩි නම් පුතේ ප්‍රෙෂර් එක අඩුයි. පිට පීඩනේ වායු ගෝලයේ පීඩනේ, මෙයාගේ පිට පීඩනේත් වායු ගෝලයේ පීඩනේ. මේක අපේ ෆස්ට් ලේයර් එක, මේක අපේ සෙකන්ඩ් ලේයර් එක, මේ කඩිර අපේ තර්ඩ් ලේයර් එක කියලා ගමුවා. හරි. ඉතින් මම මෙතන දාන්න පුතේ ෆස්ට් ලේයර් එකට අපේ සමීකරණය කොහොමද එන්නේ? දන්නවද ඔයාලට? ඒක P1 ඍණ P0 සමානයි 4යි T බෙදීම එයාට අදාළ අරය අඩු අරය. අඩු අරය පුතේ B. මොකද විදිහට ගන්නවා. මෙයා B අරය B වන ගෝලය, මේක අරය A වන ගෝලය. මොකද අරය අඩු එක්කෙනා තමයි මෙතන ඉන්නේ, මෙතන අරය වැඩි එක්කෙනා. හරි. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාට සමීකරණ දැම්මොත් පුතේ ලියවෙන්නේ දෙවෙනි ලේයර් එකට දැම්මොත් වැඩි ප්‍රෙෂර් එක, ඒ කියන්නේ බුබුලේ ඇතුලේ පීඩනය වැඩි. කාට වඩාද? P0 ට වඩා. හරි. ඒක P0 ට වඩා බුබුලේ ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි. එහෙනම් මෙයා P2 ඍණ P0 සමානයි 4යි T වෙදින් පුතේ සිම්පල් A බවට පත් වෙනවා. ඔබ මේ සමීකරණ දෙක අඩු කරා. හරි මම මෙතන ප්‍රසිද්ධිය ලියන්න. එක ඍණ දෙක කොහොමද එන්නේ? එතන එනවා P1 - P2. P1 - P2. හරි. එකෙන් දෙක අඩු කරා. ඍණ P0 ට ධන P0 කැපිලා ගියා. එකෙන් දෙක අඩු කරද්දි මෙතන 4යි T එළියේ. එතකොට එන්නේ පුතේ 1 යට B ඍණ 1 යට A කියන හැඩයට මෙයා පත් වෙනවා. ෂේප් එක යන්න කොතනද? 3 වෙනි ලේයර් එකට ගිහලා දාන්න ඔයාගේ පෘෂ්ඨිකාති සමීකරණ ඩෙල්ටා P. කොහොමද ඒක ලියවෙන්නේ පුතේ? P1 - P2. එයාලේ වෙන්නේ P1 - P2. P1 වැඩි පීඩනේ, P2 අඩු පීඩනේ සමානයි කියනද 4යි T බෙදීම. අන්න පුතේ අපිට හොයන්න ඕන අරය සිම්පල්ලා. එයාව හොය නැතන් තමයි නින්ද යන්නේ නැත්තේ. ඉතින් P1 - P2 ට මෙතනින් ආදේශ කරන්න. කවුද ආදේශේ? ඔව් P1 - P2 ට අපි දාන්නේ පුතේ 4යි T වාරයක් 1 යට B ඍණ 1 යට A කියන හැඩය සමානයි 4යි T බෙදීම R අපි හොයන්න ඕන එක්කෙනා. ඉතින් 4යි T කැන්සල් වෙද්දි ආට R ඕන. ඕක ඉතින් පොදු හරය දාලා පොදු ගුණක් මේ මොකද්ද පොදු හරය අරගෙන එහාට මෙහාට හදලා ගත්තම AB පොදු හරය පුතේ අර පැත්තෙන් උඩට යනවා.
මෙතනින් ඉතුරු වෙනවා A ඍණ B පාට් එක. මෙන්න මේම හැඩයක් එනවා. ඉතින් මේක අපේ ආන්සර් එක තියෙන විසඳුම ලෙස අපි හතර බාර ගමු. ඔන්න එකම ස්ටයිල් එකේ ප්‍රශ්නයක් දෙපාරක්ම හැදුව හොඳේ. හරි. චූටා ක්ලියර් කරන පුතේ බෝඩ් එකේ තව දේවල් ටිකක් තියෙනවනේ නේ. පොඩි වෙලාවක් දෙන්න ඉක්මනට හදාගන්න. හරි ළමයි පුතේ අපි ඊළඟ ප්‍රශ්නේ ගමු. කතා කරේ අන්තිම වෙන ප්‍රශ්න අංක 33 බලන්න ඔයගොල්ලෝ විමසලා තියෙන ප්‍රශ්න වල ඊළඟ ගැටළු ප්‍රශ්න අංක 37. 37 කතා කරා ඊළඟ ප්‍රශ්නේත් බලන්න පුතේ 39. එක් කියලා තියෙනවා කැපිටලේ වීදුරු තහඩුවක් ද්‍රවයක ගිල්ලා ඇති ආකාර රූපයේ දිස්වේ. වීදුරු තහඩුව තිරස සමග තීට කෝණයක් සාදන්නේ නම් වීදුරු සමග ද්‍රවයේ ස්පර්ශ කෝණය වනුයේ කියලායි ගානේ අහලා තියෙන්නේ. හොඳට අහගෙන මම මේ ප්‍රශ්නේ විස්තර කරන්නම්. මේක පුතේ ඒගොල්ලෝ ඇඳලා තියෙන මුලින්ම වීදුරු තහඩුව වගේ හැඩයක් වෙන්නමුකෝ. එතන මේක ෆ්ලැට් තහඩුවක්. මේ තහඩුව ආනත කරලා තියලා තියෙන්නේ ද්‍රවයක් මෙන්න මේ විදිහට තිරස්ව ගතියක් දැනෙනවා කියලා ගානේ තහවුරු කරලා තියෙනවා. ආයේ මෙන්න මෙයාගේ ද්‍රවය මේ විදිහට ගොඩනැගිලා තියෙනවා. හරි. ඔය තින් පුතේ එයාලා රූපේ ඇඳලා තියෙන විදිය. හරි. එතන මේක ඔයා දැක්කද මෙන්න මේ කෝණය පුතේ එයාලා ලේබල් කරලා තියෙනවා තීටා කියලා. අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අපේ ස්පර්ශ කෝණය වෙන්නේ ද්‍රවය තුලින්මයින කෝණය. ඒක නිසා මෙයා තීට වෙද්දි පුතේ ඕක නෙමෙයි අපිට වැදගත් කෝණය. අපිට වැදගත් කෝණය කවුද? මෙන්න මේ ආනතිය. එයා තමයි ස්පර්ශ කෝණය බවට පත් වෙන්නේ. මොකද ද්‍රවය තුලින්මයින කෝණය. එන අදාළ ස්පර්ශ කෝණය දැනෙනවද ඔයාලට? එයා ඇවිල්ලා පුතේ 180 ඍණ තීට වෙනවා. මෙතින් අපේ ආන්සර් එක පුතේ ස්පර්ශ කෝණය 180 ඍණ තීටයි. මොකද ද්‍රවය තුලින්මයින කෝණය තමයි ස්පර්ශ කෝණය. කවර ළමෙක් ඇහුවොත් සයිති මේකේ මේ පැත්තෙන් ස්පර්ශ කෝණය 180 ඍණ තීටා. ඉතින් එහා පැත්තෙන් එක පේනවද කියලා? ඔබත් එහා පැත්තේ තියෙනවා. හොඳට බලන්න. මෙයාගේ අදාළ ස්පර්ශකේ නිර්මාණය කරොත් ඒක මෙන්න මේ ආකාරයේ හැඩයක් තියෙන්නේ එතනට. එතනට අදාළ ගොඩනැගිලා ද්‍රවය තුලින් මයින කෝණයත් ෂුවර් කියවෙන්න ඕනද? 180 ඍණ තීටා වෙන්න ඕනමයි. හරි. ඒක පුතේ අපිට තහවුරු කරන්න විදියක් නැහැ. දත්තමදි. නමුත් ඒක මැන්නනම් 180 ඍණ තීට වෙන්න ඕන. මම අර පෙන්වුවේ එක මහ කෝණයක් වෙන්න chance එකක් තියෙනවා කියන එකයි යා. හරි. 39 පස්සේ ඊළඟ ප්‍රශ්නේ පුතේ 42. 42 නම් සරල ගානක් ළමයිනේ. ඒක වා ඇඳන් හරි පුතේ ගාන පොඩක් බේරගන්න 3D රූපයක්. ත්‍රිමාන රූපයක් වෙන මේ විදියට. මේකේ ඔය කුඩේක ගොඩනැගිලා තියෙන පුතේ කුඩා නයිලෝන් කෙන්දි දෙකක් අතර සිදුරකින් වතර බිඳුව පහළට වැටීමට අදාළව නේද ඔය කාරණා කතා කරන්නේ. එතකොට මෙයාගේ වතර බිඳුවක් පහළට වැටෙද්දී වට තේරෙනවද අර අර්ධ ගෝලාකාර හැඩයක් තමයි පුතේ පහළට දරාගෙන ඉන්න ඕන. ඒ නිසා මේකේ බිහි වෙන ජලය කලාපයේ හරි බර ඇවිල්ලා ජල අර්ධ ගෝලයක බර බවට පත් වෙනවා. පැහැදිලිද? ජලයේ කලාපයේ බර ගන්නකොට පුතේ ජල අර්ධ ගෝලයක් සතු බලය බවට පත් වෙනවා. අන්නේක මොකද කියන්නේ අර උඩට ගොඩනගෙන පුතේ පෘෂ්ඨිකාතති බලවලින් බැලන්ස් වෙනවා. ඉතින් පෘෂ්ඨිකාතති බල ටිකයි ජලයේ බරයි මොකක් වෙනවද සමාන වුණොත් නැත්නම් හරි යම් තාක් දුරකට හෝ බැලන්ස් කරගත්තොත් පුතේ මෙතන වතුර බිඳුව පල්ලයට එවන්නේ නැහැ. පෘෂ්ඨිකාතතිට පුළුවන් නේද ඔය අර්ධ ගෝලයේ බල බැලන්ස් කරගන්න වතුර ටික පහළට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය කියලා තින් ජලයේ කාන්දුවෙන් වැළැක්වීම සඳහා පෘෂ්ඨිකාතති තිබිය යුතු අවම අගයවන්නේ ජලය සහ නයිලෝන් අතර ස්පර්ශ කෝණය ශුන්‍ය ලෙස ගන්න. මේක තව දෙයක් කියලා තිබ්බා. එම හිදැස්වල විෂ්කම්බය L ද ඝනත්වය D කියලාත් සඳහනක් දෙනවා. මෙන්න මේ හිදැස්වල පුතේ විෂ්කම්බය එයාලා තහවුරු කරනවා L කියලා ගන්න කියලා. මෙයාගේ ඝනත්වය D කියලා කියලා තියෙනවා. අපි හැඩයක් හදමු. මොකද පහළට ක්‍රියාත්මක වෙන පෘෂ්ඨිකාති බලවල එකතු වුතේ mg ට සමානයි. හරිද බලන්න පෘෂ්ඨිකාති බලය ලියනවා. ඒක T වාරයක් L. L අපිට ගන්න වෙන මෙතන වටේ දිග 25r ඔයාලට තේරෙනවද මෙන්න මේ දෙය. විෂ්කම්බය පුතේ L 2r කියලා ගත්තොත් මෙයාට අදාළ අරය ඇවිල්ලා L බෙදීම 2යි. ඒ නිසා මෙයාගේ මාවකයේ ගොඩනැගෙන වටේ දිග පුතේ අර T වාරයක් L අපි දාන්නේ නේ. අන්න යා 25r නේ මෙතන වටේ දිග. ඒ 25r ගේ r ඇවිල්ලා කීයද? L බෙදීම 2 බවට පත් වෙනවා. තේරුණා නේද? මෙන්න මෙයා 25 ආර්ත මං ආදේශ කරේ එල් බෙදීම දෙක. ඉතින් මේක තමයි පුතේ පෘෂ්ඨිකාතති බලවල එකතුව. ඒකක දිගකට බලය T අදාළ දිගින් වැඩි කරා. මේක mg ට සමානයි. කොහොමද මෙයාගේ පරිමාව ලියාගන්නේ?
ගෝලයක පරිමාවල යන්නේ 3න් 4යි 5R ඝනය. එතන මේක පුතේ එයාගෙන් භාගයයි. ඕන එකපාරම 3න් 2යි කියලා ලියන්නද? 3න් 4න් භාගයක්. මොකද මේකේ තියෙන්නේ අර්ධ ගෝලයයි පුතේ. එතකොට සමස්ත ගෝලය තිබ්බොත් තමයි අපි 3න් 4 ගන්නෙ. අර්ධ ගෝලයක් තිබ්බොත් 3න් 2යි යා. එයා වෙලා R-යක් 5 R ඝනයට මේකේ ඝනය ආදේශ කරා නම් හරියට එතකොට L ඝනය බෙදීම කීයද? 8ක් බවට පත් වෙනවා. ෂේප්ද බලන්න L ඝනය බෙදීම 8. තවත් කැපෙනවා. 2ට 8 කැපිලා ගියන් පස්සේ 4යි. මෙතන තියෙන පුතේ 5L ඝනය බෙදීම 12. මෙන්න පරිමාව. එසමං Mට ආදේශ කරනවා V O G. එයාගේ පරිමාව කියන්නේ 5L ඝනය බෙදීම කීයද පුතේ? 12. මෙන්න V ඒක වැඩි වෙන්න ඕන රෝ G එකේ. හොඳට බලන්න. මේ දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපිලා යනවා. එක 5 එකකට 5 එකක් කැපිලා යනවා. පුතේ එක L එකකට L වර්ගෙන් එකක් කැපිලා යනවා. එයාලා ඉල්ලන් T තනි කරමු. T කාට සමානද පුතේ? L වර්ග රෝ G බෙදීම 12ට සමානයි යා. එයා L වර්ග DG ධනත්වයට දෙන්න පුතේ රෝ නෙමෙයි D කියලා. සිම්පල් D යා. L වර්ග DG බෙදීම කීයද? 12ක් බවට එයා පත් වෙනවා. හරි. මේ ප්‍රශ්න අංක පුතේ අපි කතා කරේ කීයද? 42. තව ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ. මොන බලන්න හැමෝම ප්‍රශ්න අංක 43ක්. හරි 42න් පස්සේ පුතේ ඔයාලා ඉල්ලලා තියෙන ඊළඟ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්න අංක 43. ඒකේ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. අපි මේ ආශ්‍රිත කාරණා මුකුත් ගුඩ් නෙක වෙන දෙයක් බලලා රූපයෙන් නැති පරිදි සිලින්ඩරාකාර බෝතලයක්. දැන් මේ බෝතලේ පතුල ගැන කතා කරන්න යා අඩිය. සිලින්ඩරාකාර බෝතලයක පතුල සහ වීදුරු තහඩුවක් අතර තුනී ජල තට්ටුවක් පවතී. බෝතලේ පතුලේ අරය සිම්පල් R වෙනවලු. බෝතලේ ඉතාසමෙන් ඉහළට ඔසවන විට එක්තරා මොහොතක කොහොමද කියලා තියෙන්නේ? ජලය සහ බෝතලේ පතුල අතර ස්පර්ශ කෝණය තීට වෙනවලු. ජලය සහ බෝතලේ පතුල අතර ස්පර්ශ කෝණය තීට. රූපේ බලන්න. එම මොහොතේදී බෝතලේ පතුල මත දැකද සිංහලෙන් කියලා තිනවා බෝතලේ පතුල මත ජලය පෘෂ්ඨිකාත්ය T නිසා ඇතිවන බලයේ විශාලත්වය කියලා තමයි අහලා තියෙන්නේ. හරි. බෝතලේ පතුල මත ජලය පෘෂ්ඨිකාත්ය T නිසා ඇතිවන බලය. ඉතින් පුතේ මේකේ ප්‍රශ්න ගොඩනගද්දී අපේ දරුවන්ට මතක් වෙන්න ඕන අපි පන්තියේ කතා කරපු කාරණා මේක සිලින්ඩරාකාරයි. ඒ සංඛ්‍යක මාවකයේ දිග බවට පත් වෙන්නේ 2π. හරි පුතේ. සිලින්ඩරාකාර හැඩයක් කියන්නේ මාවකයේ දිග බවට පත් වෙන්නේ 2π. මේක පතුල. එතන මේක වටේට තියෙන වෘත්තාකාර හැඩයක්. වෘත්තාකාර හැඩයක්. එතන මෙයාගේ මාවකයේ ස්පර්ශ කෝණය තීටා. එතන දැනෙනවද පුතේ මෙතනින් අපිට මේ ස්පර්ශයට අදාළ සිරස් සම්ප්‍රයුක්ත බලයන් ගැන අවධානය යොමු කරොත්. හරි. සිරස් සම්ප්‍රයුක්ත බලයන් ගැන අවධානය යොමු කරොත් ඒ බලය වෙන්නේ පෘෂ්ඨිකාති බලවල එකතුව. ඒක ගන්න වෙන්නේ T වාරයක් L, L ට 2π R. මේ හැම බලයක්ම පුතේ cos θ වලින් හැරෙවොත් තිරසට කැපිලා යනවා. මේ දෙපැත්තට හරවන cos θ terms ටික cancel වෙලා යනවා. ඒ නිසා එන්නේ සිරසට හරවන එක. එහෙනම් මේ කියන බලය වාරයක් cos θ නෙමෙයි sin θ. ඒක ඒක නිසා sin θ බවට පත් වෙනවා. ඉතින් 2 5 TR sin θ අංශක තියෙන විසඳුම ලෙස එකගමු. අතිශයින් සරලයි යා. හරි. 43න් පස්සේ ඔයාලා ගිලන් ගැටලුව පුතේ ප්‍රශ්න අංක 46. කියවන 46 ප්‍රශ්නේ. ඒක මෙන්න මෙහෙම දෙයක්. පෘෂ්ඨිකාත්ති පිළිවෙලින් T1, T2 සහ T3 වූ ගෝලාකාර ද්‍රව පටල තුනක්. හරි. දැන් මේකේ විශේෂත්වය පෘෂ්ඨිකාත්ති තුනක් පුතේ. හරි. රූපේ පෙනෙන පරිදි අනුරූප අරයන් පිළිවෙලින් දිලා තිනවා R1 සිම්පල් R ලු, R2 2යි R ලු, R3 3යි R වන පරිදි සමතුලිතව පවතී. එවිට සම්බන්ධය තමයි අහලා තියෙන්නේ. බොහොම පරිස්සමෙන් කරන්න ඕන ගානක් ඔය 46. ඒගොල්ල පෘෂ්ඨිකාත්ති අතරයි සම්බන්ධය ඉල්ලලා තියෙන්නේ. හරි. මේකේ මේ එක දෙයක් තේරුම් ගන්න පුතේ. මෙන්න මෙහෙම දෙයක්. එයාලා විශාල බුබුල ඇඳලා තිනවා මේ විදියට. ඊට පස්සේ ටිකක් ලොකු සයිස් එකේ බුබුල ඇඳලා තියෙනවා අපි ගමු නේද? එයා මෙන්න මේ විදියට. ඊට පස්සේ පොඩිම සයිස් බුබුල ඇඳලා තියෙනවා මෙන්න මේ විදියට. මෙන්න මේක යටින් පුතේ මේ නල තුනකට සම්බන්ධලා තියෙද්දී මේ නල සහිත පද්ධතියේ නැවතත් එකම ව්‍යුහයකට සම්බන්ධලා තියෙද්දී අපේ ළමයිට දැනෙන්න ඕන පුතේ මෙයාගේ හරි මෙයාගේ මෙන්න මේ අභ්‍යන්තර පීඩනය එකම පීඩනයක් බවට පත් වෙනවා බුබුළු වල. ඊට පස්සේ නලය තුලත් හරි මේ හැමතැනම පීඩනය එකයි ය. මම මේ පෙන්වන කලාප පුරා පුතේ හැමතැනම ප්‍රෙෂර් එක එකම ප්‍රෙෂර් එකක් බවට පත් වෙනවා.
මොක දෙයක් තනිවායු කලාපයක් හරි නේද මේ සම්පූර්ණ ව්‍යවහයපුතේ තනිවායු කලාපයක් බවට පත්වෙනවා ස හැම තැනම් පීඩ්නය මේක තියන්නේ එකම පීඩ්නයක් තමයි එයා අත්දැකීම සිද්ධ වෙන්නේ හරි අන්නේ පීඩ්නයට සංකේතයක් දාගමුද පීවන් කියලා පීවන් 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 ලොකුම විහිළුව වෙන්න බම්පුතේ පිට පීඩනයක් කවුද පීනෝට් 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 පිට පීඩනය සමාන වුණේ එයා තනි පද්ධතියක් නිසා ඇතුළි පීඩනය සමාන වුණේ පුතේ මොකක් නිසාද එයා තනි පද්ධතියක් නිසා කොටිම කිව්වොත් ඩෙල්ටා පී එකයි ඩෙල්ටා පී එක නම් මේකේ 4යි ටී බෙදි වාර මේකේ 4යි ටී බෙදි වාර මේකේ 4යි ටී බෙදි වාර සමානයි ඔන්න අහගන්න ඔන්න ඩෙල්ටා පී එකක් බව පෙන්නුවා p1 ඍණ p0 p1 ඍණ p0 p1 ඍණ p0 එසා ඩෙල්ටා පී සමාන නිසා පුතේ අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා ඔය 46 ප්‍රශ්නට අදාළව පළවෙනි බුබුල ආශ්‍රිතව 4යි t1 බෙදීම එයාගේ array simple r සමාන වෙන්න ඕන දෙවෙනි බුබුල ආශ්‍රිතව මම පෙන්නනවා ඩෙල්ටා පී නියතයි කියලා ඩෙල්ටා පී හැම එකෙම පුතේ නියතයක් සහ 4යි t2 බෙදීම කවුද 2යි r ට සමානයි අවසානයේ 4යි t3 බෙදීම කාටද 3යි r ට සමානයි මේකේ 4 ඉලක්කම කැපිලා යනවා අපෙන් අහලා තියෙන්නේ පෘෂ්ඨික ආතති අතර සම්බන්ධයක් දැක්කද ඔයක ඉතින් පෘෂ්ඨික ආතති අතර සම්බන්ධයක් ගන්නකොට සිම්පල් r උත් කැන්සල් කරලා දාන්න මේ මුළු ප්‍රකාශනයේම කොබල t1 සමානයි t2 බෙදීම දෙක සමානයි t3 බෙදීම 3 අපිට කෙලින්ම උත්තරේට පහ ගන්න පුළුවන් නේ පුතේ t1 සමානයි t2 බෙදීම 2 සමානයි t3 බෙදීම කීයටද 3ට අපි උත්තරේට පහ විසඳුම බාරගමුවා හරි ඊළඟ ප්‍රශ්න බලන්න පුතේ මේ කතා කරේ 46 ඔයාලා ඉල්ලලා තියෙන ඊළඟ ප්‍රශ්නය ඇවිල්ලා ප්‍රශ්න අංක 47 කියු මේක ජලයේ පෘෂ්ඨික ආතතිය දීලා තිනවා 0.7 නිසා සමහර කුඩා කෘමීන්ට ජල පෘෂ්ඨයේ පහළට තෙරපීම මගින් ජල පෘෂ්ඨය මත ඇවිද යා හැකිය රූපේ දක්වා ඇති පරිදි කුමින්ගේ පතුල ආසන වශයෙන් ගෝලාකාර බවට සැලකිය හැකිය. ආසන වශයෙන් නා කුමියකු ජල පෘෂ්ඨයේ මත නිශ්චල සිටින අවස්ථාවක එක් පාදයක් පිහිටන ආකාර රූපේ දක්වා ඇත. ජල මට්ටමේදී ගෝලාකාර පතුලේ වෘත්තාකාර හරස් කඩෙහි අරය සිම්පල් ආකාරයේ. ජල මට්ටමේදී සිංහල තේරෙන්න ඕන කොහොමද කියලා තියෙන්නේ? ජල මට්ටමේදී ගෝලාකාර පතුලේ වෘත්තාකාර හරස් කඩෙහි අරය ආ දැන් ගෝලයක් වුණාට පුතේ ජලය ටච් වෙන තැනේදී එයා ආර සහිත ද්‍රව මට්ටමක තමයි ඉන්නේ. එහෙම එකක් කියලා තියෙනවා. කෘමියාගේ ස්කන්ධය දෙනවා, ආර දෙනවා, කෘමියාගේ බර උගේ පාද 6 මගින් දරා ගන්නවා. නම් cos θ යගේ ආසන වශයෙන් අහලා තියෙනවා. හැමදෙරම අහගන්න. ප්‍රශ්න අංක 47 මෙන්න මෙහෙම වැඩක් දකින්න පුතේ. මෙතන ගෝලාකාර කෘමියාගේ පාදයේ ජලය මෙතන ටච් වෙද්දී මෙන්න මේ වටේට තමයි පෘෂ්ඨිකාති බල වෘත්තාකාර හැඩේ ගොඩනගන්නේ. එයාලා දිලා තිනවා සිරසට හොඳේ සාධනානතය තීටා කියලා. ඒතර දැනෙනවද මේ පහළට ක්‍රියාත්මක කරන ක්‍රමියාගේ බර පෘෂ්ඨිකාතති බලවලින් පුතේ බැලන්ස් කරගන්නකොට අපිට වෙන මෙහෙම දෙයක් කතා කරන්න පුළුවන්. මේ ක්‍රමියාගේ බර සමාන වෙන්න ඕනේ එක පාදයක පෘෂ්ඨිකාතති බලය වගේ 6 ගුණයකට. අංකයකට 6ෙන් වැඩි කරන්න. ඕක අමතකුනොත් විනාසයි. ආ උඹලා ක්‍රමියා කකුල් පහක් උස්සලා. තන කකුලෙන් ඕව හිටවල තියෙන්නේ. ඒක නිසා පුතේ අනිවාර්යෙන් එක 6 වැඩි කරන්න ඕන. ඊට පස්සේ කරන්න ඕන දේ පෘෂ්ඨිකාති බලය ලියන්න. කොහොමද ඒක t වාරයක් L. L කියන්නේ 2πr. ඒ සියල්ල වැඩි වෙන්න ඕන කාගෙන්ද? cos θගෙන්. මෙන්න පුතේ අදාළ L වාරය 2πr වටේ දිග මොකෝ මෙන්න මෙයාගේ මෙතන ඉඳන් මෙතනට අරය සිම්පල් r බව තහවුරු කරා. ඒතරට t වාරයක් 2πr වටේ දිග ඒ සියල්ල cos θ වලින් වැඩි වෙන්න අවශ්‍යයි. ඒ සියල්ල නැවතත් පුතේ 6න් වැඩි වෙන්න අවශ්‍යයි. 5 වලගේ 3ක් කියලා chance එකක් දුන්නා. අහලා තියෙන්නේ cos θ යගේ. ඉතින් අපි cos θ තනි කරලා ආදේශ කරමුද? ඒතර cos θ තනි කරාම මෙන්න මෙම හැඩයක් ගමු. mg කීයද? 5යි 10 බල ඍණ 5. හරිද බලන්න mg mg 5යි 10 බල ඍණ 5. බෙදන්න ඕන cos θ ට තනි කරන්. දෙවරක් තුන 6යි. 6 වරක් 6 36යි. සිම්පල් r ගේ හම්බුණා පුතේ එක් කියලා නැද්ද කොබල r දිලා තිනවනේ 2.5යි 10යි බල ඍණ 5යි 2.5යි 10යි බල ඍණ 5යි පෘෂ්ඨිකාතිය දෙනවා කීයද 0.7යි හරිද කියලා බලන්න mg ට 5යි 10යි බල ඍණ 5යි මෙතන
දෙවරත් තුන හයයි හයරක් හයි තිස් හයයි ආර්ගයාගේ දෙකයි දශම පහයි දහය බල ඍණ පහයි ඊට අමතරව ටී දශම බිංදුවයි හතයි. හරි සුළු කිරලක් තියෙන්නේ දෙකයි දශම පහට පහ කපලා දැම්මොත් මතේ දෙකයි. එතකොට දෙකයි තුනයි දශම තිස් හයයි කියන්නේ එතන එනවා 18ක් නේද? මෙතන ඉන්නේ දෙක බෙදීම 18 නෑ 36 නේ තියෙන්නේ. අපි 36ව 7ක් ගමුද කොබල? 4ක් 35 4ක් 42 න් 2යි 4ක් ඉතුරුයි. 4 3 21යි 4යි 25යි. ෂේප් නේ 2.5යි 2ක් වගේ එන්නේ. දහය බල වෙන පහේ කැල්ටි කැන්සල් වෙනවා. මේක තමයි පුතේ කොස් තීතාගේ අගය. එයාට ඒකකමකුත් නෑ. ඉතින් 2 2.5 2 කියන එක උඩයටයි දෙකම 4ෙන් වැඩි කරන්න ෂේප් නේ. ඒතර 4ෙන් වැඩි කරාම 8 10ට බොහොම ආසන්න අයියා. අපනාගේ ආන්සර් එක ගම් පුතේ බොහොම කිට්ටුවෙන් කීයේ කියලාද? 0.8 කියලා. කොස් තීතාගේ කොහොම දශම සංඛ්‍යාව? උත්තරේට අපි පහ වැළඳ ගමු. ඒ කතා කරේ ප්‍රශ්න සංඛ්‍යා 47. හරි. බලන්න ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා තිනවා පුතේ ෆේස්බුක් වල ප්‍රශ්න සංඛ්‍යා 50. චුට්ටක් කියවන්න එක. හරි පුතේ 50 වෙනි ප්‍රශ්නේ මම සාරාංශය කියන්නම්. ඒකේ මෙන්න මෙහෙම සිද්ධියක් තමයි කියලා තියෙන්නේ. ප්‍රස්තාරක විචලනයක් ඉන්නලා තින්නේ කොහොම හරි. ඕකේ කියවෙන පුතේ ආරම්භයේ ජලය සහිත තියෙන භාජනයක 50 වෙනි ප්‍රශ්නය. ඒගොල්ලෝ කේශික නලයක් ගොඩනගනවලු නැත්නම් දානවලු. අන්න ඒ වෙලාවේ එයාලා දීලා තිබ්බ ආරම්භ කුස මෙතන ද්‍රව කඳ ඉහළ ගමන් කරනවා. එයාගේ උස සිම්පල් H නේද? ඔන්න උස ගාන නිරූපණය කළ තිනු පුතේ සිම්පල් H කියලා. ඒක H නෝට්. වාට ඒක මුලින්ම අතර දීලා තියෙන. ඒ කියන්නේ ස්වභාවිකව කිසිම බලපෑමක් නැතුව පුතේ කාගෙන්වත් එයාට H නෝට් උසක් කියලා යන්න පුළුවන්. දැන් මේක තනිකර 100%ක් ජලය හොඳේ. ඔන්න 100%ක් ජලය තමයි මෙතන තියෙන්නේ. ඒ විදිහට H නෝට්. දැන් යාලා කරලා තියෙන ඊළඟ චේන්ජ් එක පුතේ මෙන්න මේ දෙයක්. මේකේ මේ ජලය මත පාකරීමට සලස්වනවලු මොකද්ද? ඝනත්වය මීට වඩා අඩුත් වෙලා ඒ තෙලේ ඝනත්වය වඩා කියලා තියෙනවා D oil කියන අදහසින් DO කියලා. හරි. ඊට පස්සේ ජල පෘෂ්ඨ නම් මයින දුර පුතේ කැපිටල් H කියලා දෙනවා. තෙල් කඳේ උස සිම්පල් H කියලා දීලා තිනවා. මම අලුත් වෙන රූපයක් ගන්නවා. මේ බලා ගන්න. ආපෝ කේශිකය හොඳට අහගන්න. මෙන්න පුතේ ජල මට්ටම. ඊට පස්සේ මෙන්න යා මතට ගොඩනගවු තෙල් තට්ටුව. ප්‍රම මේ පාට කරන කලාපයල පුතේ තෙල් තට්ටුවක් අ මේ පාට කරන කලාපය. ඊට පස්සේ තෙල් තට්ටුවේ උස සිම්පල් H නවත සඳහන් වෙනවා. මෙන්න මෙයාට ජලය තුල ඉඳන් මයින කෝණය sorry ජලය තුල ඉඳන් පුතේ මයින සමස්ත උස ඒකේ කියවිලා තියෙන්නේ කැපිටල් H කියලා. ජලය තුල ඉඳන් අ මයින උස කැපිටල් H කියන එක දීලා තියෙනවා. හරි අපි මෙතන කරන්නේ මෙන්න මෙහෙම වැඩක් ළමයි. මෙන්න මේ ලක්ෂණ දෙකේ පීඩන සමාන කරමු. හරි. තෙල් ජල අතුරු මුහුණතේයි ඒ හා සමාන තිරස් තෙල් මට්ටමේ අපි පීඩන සමාන කරමු. හරි. එතකොට මෙයාගේ ජලය කලාපේ වට පේනව නේද? මේ නලය තුල තාමත් තින්නේ කවුද? ජලය. ඊට පස්සේ තෙල් වලට යටින් තනි කර ඉන්නේ කවුද පුතේ? ජලය. ඒක විදිහට තමයි එතන හැඩේ විමසෙන්නේ. අපි බලමු කොහොමද මම මේ කියන දේ කරන්න කියලා. මොකද මම කිව්වේ මේ රතු පාටින් මම පෙන්නපු ලක්ෂයන් දෙකේ පුතේ මම පීඩන සමාන කරන්න පෙළඹෙනවා. හරි. මෙන්න මේ ලක්ෂයන් දෙකේ යා. එතකොට අපිට පිටින් පීඩනේ ලිව්වොත් එතන ලියවෙන P නෝට් ධන මම වම් පැත්තේ ලෙෆ්ට් සයිඩ් එකේ ප්‍රෙෂර් කරලා ඉනවා P නෝට් ධන කැප් සිම්පල් H ඒක ඇවිල්ලා D oil සිම්පල් G. හරිද බලන්න. P නෝට් කියන වායු ගොලයේ පීඩනයට H රෝ G ප්‍රෙෂර් එක එකතු කරා. H ගේ ඒකේ රෝ වගේ ඇවිල්ලා පුතේ තෙල්ව ගන්නත් එරෝනෝ. ඊට පස්සේ මෙන්න මෙතන පීඩනේ ගොඩ නගන්න ඕන. ඔක පරිස්සමෙන් ලියමු. මෙතන පීඩනේ බවට පත් වෙනවා කොබල. ඔව්. ඒක ඇවිල්ලා වායු ගොල්ල පීඩනේ P නෝට්. මෙතන පුතේ පීඩනේ. ඒක ඇවිල්ලා P නෝට් ඍණ 2T විදිහම සිම්පල් R. මෙතන ප්‍රශේක කවුද එමනා? ඔව්. දන්නවද ඔයාට? මෙන්න මේ ලක්ෂයේ පීඩනේ. ඒක ඇවිල්ලා අපිට ගන්න පුළුවන් P නෝට් ඍණ 2T විදිහම සිම්පල් R ධන කැපිටල් H වාරයක් රෝ W G බවට පත් වෙනවා. හරි. මේ ලක්ෂයේ පීඩන. එහෙනම් අපි පුතේ පීඩන දෙක සමාන කරමු. මෙතන P නෝට් ඍණ 2T විදිහම සිම්පල් R ධන කැපිටල් H රෝ W G. සරලව කරේ පුතේ මොකද්ද? එකම තිරස් මට්ටමේ තනි ද්‍රවයේ තනි ද්‍රව කඳේ පීඩන සමාන කරා. මොකද මෙතනත් ජලය ඉන්නවා මෙතනත් ජලය ඉන්නවා. හරි. දැනෙනවද P නෝට් P නෝට් කැපිටල් යනවා. එයාලා ප්‍රස්තාරයක විචරණයක් අපෙන් ඉල්ලලා තිනවා පුතේ කවුරු කවුරු අතරද?
කැපිටල් H එක සිම්පල් H කේ ප්‍රස්ථාරක විචලනයේ කැපිටල් H සමග සිම්පල් H කේ එහෙනම් කැපිටල් H වෙනස් කරමින් සිම්පල් H කේ ප්‍රස්ථාර නිසා මෙතන සිම්පල් H තනි කරන්න. එතකොට ලැබෙන්නේ කවුද පුතේ? රෝ නෝට් බෙදීම රෝ W හොඳේ. රෝ W බෙදීම රෝ නෝට් වාරයක් කැපිටල් H රින වලට පත් වෙනවා. එයා පුතේ 2T බෙදීම R රෝ නෝට් සිම්පල් G. y සමානයි ධන mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් බිහි වෙනවා නේද? y සමානයි ධන mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරයක් බිහි වෙන එතන 50ට පුතේ අපිට කොබලන් ධන mx ධන c දුනේ කැපිටල් H සිම්පල් H මාරු කරලාද උනේ. ඔව් මේකේ සිම්පල් H එක කැපිටල් H ක විචලනය ඉන්න තියෙන්නේ හොඳේ. කැපිටල් H එක සිම්පල් H නෙමෙයි පුතේ. සිම්පල් H එක කැපිටල් H ක විචලනය තමයි එතන ඉන්න තියෙන්නේ. ප්‍රස්ථාරයේ කැපිටල් H තනි කරන්න ඕන. ඒතර කැපිටල් H තනි කරන්න මෙතන මේ මුළු ප්‍රකාශනයේම කාගෙන් බෙදෙන්න ඕනද? රෝ WG කින් බෙදෙන්න ඕන. ඒක රෝ WG කින් අපි බෙදලා ගමු. ඔබ බලන්න. ඒතර කැපිටල් H තනි කරාම ලැබෙන්නේ රෝ නෝට් බෙදීම රෝ W. වාරයක් සිම්පල් H ධන බවට පත් වෙනවා 2T බෙදීම R රෝ WG. සමාවෙන්න පුතේ ඉස්සෙල්ලා චූටක් වැරදුනා. ඒතර මූලික හැඩය y සමානයි කවුද? ධන mx ධන c ආකාරයේ හැඩයක් වෙනවා. පුතේ ධන mx ධන c ආකාරයේ හැඩයක් උත්තරේට තියෙනවා විසඳුම ලෙස. අපි 4 උත්තරේට බාරගමුවා. හරි. කියවන්නකො බලන්න ඔයාලා හැමෝම තව චූටි ඉඩක් තියෙනවා. බලමු වැඩ බෙරග. ප්‍රශ්න අංක 51 බලන්න පුතේ කියලා තියෙන්නේ විශාල හරස්කඩ වර්ගඵලයක් සහිත කියලා ජල බඳුනක සිරස ගිල්ල ඇති කේශික නලයක් රූප වෙන්න ඇත. මෙම් පද්ධතිය නිශ්චලතාවය ඇති උත්තෝලකයක් තුල සවි කර ඇත. කේශිකේ විවෘත කෙළවර බඳුනේ ජල මට්ටමේ මිලි 40 කුසක පිහිටන අතර කේශික උද්ගමනයේ 8යි. ඒතර ස්වභාවික වූතේ 8ක් කියලා ගිහිල්ලා නලයට දිග තින 40ක්. හරි? කියලා තිනවා උත්තෝලකය ගමන් කරන ස්වරූපය ගැන වගේ අදහසක් තමයි අහලා තින්නේ නේද? කොබල 5ms වෙන දෙක තුනේ 15ට ගමන් කරන්නේ 16 වැටේ අනුරූප කේශික උද්ගමනයක් වනුවේ. ආ මෙයාල පුතේ චලිත ස්වරූපයන් දෙකක් දීලා අපෙන් ඒකට ගැලපෙන කේශික උද්ගමනය අහලා තිනවා. හරි. ඔව්. මේකේ මේ ප්‍රශ්නෙට පුතේ අපි මෙන්න මෙහෙම දෙයක් හැඩයක් ගමු. ඔගලට මතකද කේශ උද්ගමන වෙනුවෙන් පොදු සූත්‍රයක් අපිට තිබ්බා. ඒ කියන්නේ ප්‍රධාන අපි සම්බන්ධයක් නිතරම පාවිච්චි කරන ඒක තමයි 2T විදිහ මාර සමානයි H රෝ G කියන හැඩය. හරි? ඔන්න ඕකත් එක්ක අපේ සිතුල ටික මෙතනට හදාගමු. එතකොට වැඩේ ලේසි වෙයි. බලාගන්න 51 ප්‍රශ්නේ මූලිකව පෙන්නනනම් අපේ ප්‍රධාන සූත්‍රයක් අපි අතර ගත්තා. එයා තමයි H රෝ G සමානයි 2T බෙදීම R. මෙතනදී පුතේ මේ සමීකරණය චුට්ටක් අපි වෙනස් කරගමු. ඒක තමයි මෙන්න මේ G එතනදී සඵල ත්වරණය වුණා. හරි නේද? ඒක නිසා අපි විශේෂයෙන් වෙන ත්වරණයක් ගැන හිතුවේ නැහැ. මොකද ඒ සිම්පල් G නිතරම එතන සඵල ත්වරණය කියන තැනටපත් වුණා. නමුත් ඉතින් කතන්දරේ දැන් මේ සිද්ධියේ පුතේ ත්වරණය වෙනස් වෙනවානේ. මේ සිද්ධියේ ත්වරණය එක එක ත්වරණ වලින් ගමන් කරනවා. ඒකල පළවෙනි සිද්ධිය කියලා දෙන්නේ පහළට ගමන් කරනවලු 5m වෙන දෙක ත්වරණය. ඊළඟ කේදී ගුරුත්වජ ත්වරණයෙන් ගමන් කරනවා. අන්න ඒ විදිහට ත්වරණය වෙනස් වෙදි මේ සූත්‍රය වෙනස් වෙනවා පුතේ. මොකෝ පීඩනය ත්වරණයත් එක්ක වෙනස් වෙනවා. මතක ඇතියා. එයාගේ චලිත ස්වරූපයත් එක්ක වෙනස් වෙනවා. එතකොට මෙයාගේ මේ H රෝ G කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ H රෝ G මයිනස් A පුතේ. නැත්නම් G ඍණ A බවට පත් වෙනවා. පහළට ත්වරණය කරද්දී අපි පොඩ්ඩක් පෙන්නමු. පහළට ත්වරණය කරන විට ත්වරණයේදී එයාගේ සඵල ත්වරණය හරි ඒකේ සඵලාගය බවට පත් වෙන්නේ G නෙමෙයි පුතේ. ඒක ඇවිල්ලා G ඍණ A බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ හැඩය මම උඩට ආදේශ කරනවා. එතකොට යා G ඍණ A වාරයක් කවුද පුතේ? සමානයි මෙතනින් එනවා කියයි කියලාද? 2T බෙදීම R කියලා. ඉතින් ඔන්න ඔතන ওই නිර්මාණය වෙච්ච හැඩයත් එක්ක අපි ඊට පස්සේ ඉතුරු කතන්දර ටික ගොඩනගමු. හරි.
ඒගොල කේෂික උද්ගමනය අටයි කියල දීල දින ගුරුත්තු චිතරණ යටතේ හරි වට දැනව මෙහම දෙයක් හොන්දට බලාගන්න මේකේ දෙකයි ටීබෙදී මාර්ගය කිසිදු වෙනසක් නැත ඉඩවස්සේ රෝගෙත් පුතේ කිසිදු වෙනසක් නැත එක නිසා එච්වාරයක් ජීවින ඒ කියන හැඩය මොකක් නද ගුණිතය මෙන මේ දෙන්න ගුණිතය පුතේ නියතයක් බවට පත්වෙනවා ති සරලෝ කිව්වොත් මෙන මෙම දත්ත ටිකක් කියයාලා අපිට දීල තිබ්බා පළවෙනි සපල තොරණය ඒගේ සපලාගයා පළවෙනි සපල තොරණය ලෙස අත්දකිද්දී මොකක්ද එයාපතේ නිශ්චලතාවන්න අවස්ථාව කියන එතකට MG පාට්ක විතරයි තියෙන්නේ එතවට සිම්පල් ජීට එන්න පුතේ දහයකිනි ලක්කම හරි අත්දකිද්දී සිම්පල් ජීට රෝජීගේ වෙන වෙදට දහයකිනි ලක්කමේදී එච්ට දීල තිබ්බ වටිනාකම තමයි ඒ ගාන දීල තිනවා මිලි අටක් කියලා මිලි අටක් මේක දුන්නා දැන් දෙවැනි කේසකේදී මේ පද්ධතිය පහයෙන් මිශ්‍රණ දෙකෙන් පහල්ට එනවානි එනම් සපල තොරණය වෙන්නේ 10 ඍණ 5 එයා පහක් බවට පත් වෙනවා මොකද කියන්නේ පුතේ ඔව් දැනෙනවද මේ කියන සපල තොරණය වෙන මෙන්න මේ වරහණ මෙයා තමයි පුතේ ඒකේ සපලාගය ජී ඍණ ඒ කියන එක මෙන්න මේ වරහණ භාගයක් වෙනවා නම් මෙයාගේ උස ඩබල් වෙන්න ඕන හරි මෙයා පුතේ මෙතන ඉඳන් මෙතනට භාගයක් බවට පත් වෙනවා නම් 10 ඉඳන් 5ට මෙයාගේ උස ඩබල් වීම සිද්ධ වෙන්න ඕන මෙයා 16යි හරි ඔන්නම හැඩයක් බවට උතන පත් වෙනවා ඊළඟ කේස් එකේදී මොකද මේ පද්ධතියේ ගුරුත්ව චිතරණයෙන් වැටෙනවා පුතේ ගුරුත්ව චිතරණයෙන් වැටෙනවා කියන්නේ සිම්පල් A මෙතන 10යි එහෙනම් G 10යි ඒකෙන් 10ක් අඩුනාම මෙයාගේ තොරණය බිඳුවටම බහැලා පුතේ තොරණය තවත් අඩු වෙලා තොරණය තවත් අඩු වෙලා අඩුම තැනකට ගියාම මේ වරහන බිඳුවක් වෙනවා නම් වාර්තේනවල සිම්පල් H යන්න පුළුවන් උපරිමගයට යනවා සිම්පල් H මේක ගමන් කරනවා පුතේ ආර ගමන් කරන්න පුළුවන් උපරිමගය වෙන කීයද 40ටම මේ සියල්ලම මිලිමීටර්ස් ආ ඉතින් ඇත්තම කතාව පුතේ මේ නලයේ උස තවත් ඉහළ තිබ්බනම් නැත්නම් තවත් දිගට තිබ්බනම් සිම්පල් H ඒ දිග දක්වාම යනවා හරි මේ නලයේ දිග තවත් දිග තිබ්බනම් සිම්පල් H ඒ දිග දක්වාම යනවා ඉතින් මෙතන පුතේ එයා දුවන්නේ එයාට යන්න පුළුවන් උපරිම දුර වෙන මිලි 40ට අපිට ආංශයක ලෙස 16 සහ 40 ගන්න පුළුවන් අපේ උත්තරයට 5 බාර ගමුවා රයිට් චුටි වෙලාවක් දෙන්න මේ ටික ලියාගෙන බලමු පුතේ ඊට පස්සේ අබ්බල මිතුරු කාරණාවල ගොඩනැගීම් ටික මම කරන්නකෝ